सुंदराई समद नायक मावक के आदरे अम्मा भई लक्ष्मी इदु एंगल देसमे forever, always strong, beautiful in every way, in every heart. We love you, we love you, Sri Lanka. Ni api deshayai समगे अभिमान अपगे अम्मा श्रीलंका ஐபுவன் வணக்கம் அஸ்ஸலாமு அலைக்கும் அதத்த சுப்புருது இரிதா தஹவல் எகே சிட்ட தூண தக்வா அபி மே சூதானா வன்னே ஸ்ரீலங்கன் ரேடியோ ஷோ வித் கே பி வெடஸ்டான சம்கின் ஒபாப எகத்து வேன் இதில் அபி அவருது துணஹமாரக் முலுல்லே ஸ்ரீலங்கிய பிரஜாவின் மெங்கலந்தே சிட்ட ඔබ වෙත ගිරෙන එකම එක රජීව් සජීවී ගුවන්විදුලි වැඩසටහන තමයි ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපී වැඩසටහන. ඉතින් ගිය සති අපි ආරම්භ කරා මේ අලුත් විශේෂාංගයක්. ඒකටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඒත් එක්කම අපි හැකි පමණින් ඒ සීලූම දෙනාට අපේ ප්‍රතිචාරත් මේ වන විටත් යවා තිබෙනවා. මොකද අපි යමක් උපයා තිබෙනවා නම් මේ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන හරහා එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන එකම එක ගුවන්විදුලි වැඩසටහන නිසා අපි යමක් උපයාගෙන තිබෙනවා නම් ඒ උපයපු ධනය තමයි අපිව අහන අපිව බලන ශ්‍රී ලංකීය ප්‍රජාව නැත්නම් ශ්‍රී ලංකීය ඩයස්පෝරා. ඉතින් අද විශේෂ වැඩසටහනක් අපි පෙළගස්වා තිබෙනවා. ඔබ මේ වෙද්දිත් අපි Facebook කරහා නර්බමින් මේ වැඩසටහන සමග එකතු වෙලා ඉන්නවා නම් ඔබ දන්නවා අද අපි කතා කරන්නේ කාත් එක්කද. එතකම අපි පූර්ව ප්‍රචාරණ කටයුතු වලදී සඳහන් කර පරිදි අද අපි මේ වැඩසටහන සමග සම්බන්ධ කරගන්නේ කවුද කියන වග. ඒ කොහොම වුණත් අද අපි වැඩසටහනට ප්‍රවේශය ගන්නට ඉස්සෙල්ලා මා කැමති මේ බ්‍රහස්පතින්ද නැත්නම් මේ ගෙවි ගිය බ්‍රහස්පතින්ද අපි ඉපදුණු රටේ 73 වෙනි නිදහස් දිනය ඊයේදී තිබුණා. ඉතින් මේ නිදහස කියන එක මේ වසරේ ඇත්තටම ශ්‍රී ලංකාවටත් ඒත් එක්කම නිදහස සමරන බොහෝ රටවල් වලට නිදහස සමරන්නට සිදු වුණේ මේ කොවිඩ් වසංගතයත් එක්ක. ශ්‍රී ලංකාවත් 73 වෙනි නිදහස මේ ආකාරයෙන් තමයි සමරුවේ. ඉතින් 73 වෙනි නිදහස සමරද්දී මොකද අපි බ්‍රිතාන්‍යෙන් තමයි ශ්‍රී ලංකාව නිදහස ලබා ගත්තේ 1948 පෙබරවාරි 4 වෙනිදා. දැන් අපි බ්‍රිතාන්‍ය ගැන කතා කරද්දී අද අපි කතා කරන මාතෘකාවටත් ඍජුවම හේතු පාට වන කාරණයක් වෙනවා. මොකද අපි අද කතා කරන්නේ ක්‍රිකට් ගැන. මොකද ක්‍රිකට් ගැන මේ දවස්වල බොහෝ කතා බහක් යෙදිලා තියෙනවා. ඒ කතා බහේදී අපි දන්නවා ක්‍රිකට් සම්බන්ධයෙන් මේ වන විට දැඩි උනන්දුවක් ශ්‍රී ලංකාව පුරාවටම
තිබෙනවා. ඒ තියෙන උනන්දුව කතරම්ද කිව්වොත් රාජතාන්ත්‍රික මට්ටමේ ඉඳලා ප්‍රේක්ෂකයා දක්වා සාමාන්‍ය ප්‍රේක්ෂකයා දක්වා නැත්තම් ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙන අපි වගේ අය පවා ක්‍රිකට් කතා කරනවා. හැබැයි අපිට ක්‍රිකට් කොහෙන්ද ආවේ? ඇත්තටම අපිට ක්‍රිකට් ආවෙත් මේ අපි මේ අද වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්තේ. එංගලන්තෙන් තමයි ක්‍රිකට් ආවේ. ක්‍රිකට් ගැන අපි කතා කරොත් මේ ශ්‍රී ලංකාවට එංගලන්තයෙන් ලැබිච්ච දේවල් එක්ක බලද්දි හරියට කරපු දේවල් වලින් එකක් හැටියට ක්‍රිකට් නම් කරන්න පුළුවන්. හැබැයි පසු කාලෙිනම අපි දැක්ක මේ පසුගිය කාලයේදී ක්‍රිකට් වල යම් කිසි පසුබෑමක් අපි දැක්ක. බොහෝ දෙනෙක් ක්‍රිකට් ගැන කතා කරන්න ගත්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරනකොට අපිට ඒ ගැන කතා කරන සුදුසුම පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ. ඒ අතරින් ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයෙක් නැත්නම් හිටපු ක්‍රීඩකයෙක් නැත්නම් තරඟ තීරකයෙක් වශයෙන් කටයුතු කරපු ඉතාමත්ම කීර්තිමත් පුද්ගලයෙක්ව අද අපි අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔබ දන්නවා මේ වෙද්දිත් ඔහු කවුද කියලා. ඔහු අපි සජීව සම්බන්ධ වෙන්න ඉස්සලම කැමති මේ රොෂාන් මහනාමත් ඒත් එක්කම අපගේ වැඩසටහනට නිරන්තරයෙන්ම දායක වෙන සඳුනගිනුත් අහන්න ඔබ දෙපළටම මාව හොඳින් ඇහෙනවා කියලා මා විශ්වාස කරනවා. ඔව් ඇහෙනවා. බොහොම හොඳයි. ඉතින් පළමුවෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහි වූ මේ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් හැටියටත් කටයුතු කරා. පසුව ඔහුගෙන් ක්‍රිකට් වලට ඔහුගේ දායකත්වය ලබා දුන්නා ජාත්‍යන්තර ක්‍රිකට් තීරකයෙක් හැටියටත්. ඉතින් මහත්මා නැත්තම් මහත්තුරුන්ගේ ක්‍රීඩාව කියලානේ ක්‍රිකට් කියන්නේ. ඉතින් ඒවනි මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මහත්තෙක් එක්ක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කියලා මට බය නැතුව කියන්න පුළුවන්. මොකද එවැනි කෙනෙක්ව තමයි අපි අද වැඩසටහනට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් වැඩි කතා බහ අවශ්‍ය නැහැ. මා කැමති මේ කතා බහත් එක්ක ඉදිරියට වැඩසටහන අරගෙන යන්න. ඒ සඳහා මා ආරාධනා කරනවා සඳුනට. සඳුනා, ඔබගේ සමකාලීනයා පාසල් මිතුරා පළමුවෙන් රොෂාන්ට ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සංවාදයට මෙහෙම මේ එංගලන්තයේ සිට ඉදිරිපත් කරන මේ එකම එක ගුවන්විදුලි වැඩසටහනට සම්බන්ධයෙන් සඳුන ඔබට මේ ප්‍රශ්න සහ මේ සාකච්ඡාව ඉදිරියට යන්නට ඉස්සෙල්ලා මම මතක් කරනවා ඔබ ලෝකේ කොහේටත් ඔබට හැකියාව තිබෙනවා www.linkfm.org කියන අපගේ වෙබ් පිටුවට පිවිසලා අපිව අහන්න. එහෙමත් නැත්නම් linkfm 967 කියන Facebook ලිපිනයට ගිහිල්ලා නැත්නම් ඇඩ්‍රස් එකට ගිහිල්ලා ටයිප් කරන්න අපිව සජීවීව මෙහෙම බලා ගන්නත් පුළුවන්. ලංකාවෙන් ඉඳන් කතා කරන රොෂාන් මහනාමව ඔබට පේනවා, සඳුනමත් පේනවා, මාවත් මේ මැදිරියෙන් ඉඳන් පේනවා. එහෙමත් නැත්නම් ඔබ යෝක්ෂේ ප්‍රාන්තයේ ඉන්නවනම් FM තරංග 96.7 ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලාව ගත්තා මේ ඔක්කොම මතක් කරන්න. සඳුනා, සුබ උදෑසනක්. මට නම් හිම වැටෙනවා එහා පැත්තේ. ඔබට එහෙම නොවේ කියලා මම හිතනවා. රොෂාන්ට නම් හිම නෑ. හැබැයි ඔබ සියලු දෙනාම ආයිබුවන් කියලා පිළිගන්නවා. ආයිබුවන් කල්ප. ඇත්තටම කල්ප, ඔබ ඔබ කීව දෙයට අමතරව මට මම හොඳට ඇහෙනවා කියලා මම පිළිගන්නවා. හොඳින්ම ඇහෙනවා. ඉතාමත් හොඳින් ඇහෙනවා. මම රොෂාන් ආදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝග්‍රෑම් එකට. ඇත්තටම මම රොෂාන් එක්ක පහුගිය මාස ගණන් තිස්සේ මම පෞද්ගලිකව කතා කරා. ඉතින් මම දන්නවා රොෂාන් රොෂාන් කොච්චර බිසීද මේ දවස්වල. රොෂාන්ට තියෙන රාජකාරී එක කතා කරන්න ඕන අල්ල ගන්න අත්තමාරි ගොඩක් වට මම රොෂාන් එක කතා කරන්නේ. මේ රොෂාන් මේ එක්සයිස් වලට ගොරි ආයුධිත ගමන් හරි ඒ වගේ වෙලාවක තමයි කතා කරන්නේ. ඉතින් ඒකින්ද මම ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා රොෂාන්ට. ඒව ඔක්කොම පැත්තකට දාලා මේ අපිත් එක පොඩ්ඩක් මේ මේ විස්තර කතා කරන්න, මේ ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරන්න එක්වීම ගැන. ඔබ මධ්‍යහනයක් ඔබ දෙබලටම කල්පටත් සඳුනටත් මා මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් මම මෙවැනි වැඩසටහන් වලට මීට වඩා හොඳ විදියට ඇඳගෙන තමයි ඉදිරිපත් වෙන්නේ. ඒත් මං අද හිතුවා මාගේ ශාරීරික යෝග්‍යතා කරන වැඩසටහන මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා කරලා ඇවිල්ලා මේකට සහභාගි වෙන්නම් කියලා. ඒකයි මම මේ තොප්පියක් දාගෙන ඉන්නේ. නැත්තම් මට හංගන්න නම් දෙයක් නැහැ. කොහොමත්ම කමක් නැහැ. රොෂාන් මං කිව්වෝ වගේ මේක නිකන් සතුටුවෙන් සාමීචයෙන් කතා කරන කතා බහක්. ඒකින්ද ඔබ කොහොම හිටියත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබගේ ඔබ මොන වගේ පුද්ගලයෙක්ද, මොන වගේ විශ්වාසයක් තියෙනවද කියලා ලෝකෙ හැමෝම දන්නවා. ක්‍රිකට් පොඩ්ඩක් හරි දන්න එක්ක නේද දන්නවා ඔබ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඒකින්ද ඔබ ඇඳන් ඉන්න විදිය කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත්. රොෂාන්, ඉතින් ඇත්තටම අපි කතාව පටන් ගත්තොත් මේ දැන් අපි දන්නවා
කෙලිම ක්‍රීඩාවට මැසො ක්‍රිකට් ගැන කතා කරන්න තියෙන අපිට ඇත්තටම කියනවා නම් අපි දෙන්නම ක්‍රිකටර්ස්ලා ඉස්කෝලේ ඉඳන්ම ක්‍රිකට් ගහලා ඔබ ගිහිල්ලා ඉගෙන ක්‍රිකට් කෙනෙක්ගේ ඉස්සරම් මුඩටම ගිහිල්ලා වර්ල්ඩ් කප් එකක් දිනලා ලටර කීර්තියක් ගෙනාව පුද්ගලෙක්. ඉතින් එහෙම කෙනෙක් එක්ක මේ ක්‍රිකට් අර කල්ප මුලින් කිව්වා වගේ මේ කඩාවැටීම ගැන කතා කරනවා නම් රොෂාන් දැන් ඉස්සර ඉඳන්ම මම දැන් මම කතා කරපු මම ඉගෙන ක්‍රීඩාව ගැන පොඩ්ඩක් හරි දන්න රටට ආදරේ හැමෝම කී කී හිත දෙයක් තමයි මේ ඇයි මේ රොෂාන් වගේ නිහතමානගේ මහනි පුද්ගලයෝ එන්නේ නැත්තේ මේ මේක බාර ගන්න මේ වගේ දෙයක් කතා කරන්න මේ ඉස්සරහට එන්නේ නැත්තේ කියලා. ඉතින් මම දන්නවා ඔබට මුලින් උත් ආරාධනාවල් ගොඩක් ආවා. ඔබ කැමති වුණා මං හිතන්නේ මේ මේ මොනවත් බාර ගන්න. දැන් මොකද එකපාරට ඔබට හිතුනේ මේක තමයි අවස්ථාව කියලා රොෂාන්? සුබ මධ්‍යහනක් සඳුන මං මුලින්ම කියා සිටින්න ඕනේ මම මේ වැඩසටහන් නැත්තම් මාධ්‍ය සාකච්ඡා වලට සතියකට දෙවරක් නැත්තම් තුන්වරක් සාමාන්‍යයෙන් මට සහභාගී වෙන්න ආරාධනා කරනවා මම සාමාන්‍යයෙන් මාධ්‍ය සාකච්ඡා වලට සහභාගී වෙන්නේ නැහැ ඒත් ඔබ මගේ නිල්ලීමක් කරාම මට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා මට අද වගේ මතකයි අපි අවුරුදු 19 න් පහල කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී ඔබ ගේන බත් පැකට් එක අපි බෙදාගෙන කාපු හැටි ඉතින් මට සාමාන්‍යයෙන් හොඳට දේවල් මතකයි අමතක කරන්න බෑ ඉතින් ඔබ ඉල්ලීමක් කරාම කාර්ය බහුල වුණත් මම හිතුවා මගේ වගකීමක් තියෙනවා ඔබගේ මේ ඉල්ලීම ඉෂ්ට කරන්නයි කියලා මට මේ අන්තිම සතිය මම තරග තීරකයේ හැටියට පාකිස්තාන් සුපර් ලීග් එකේ වැඩ කරන්න මං එන සතිය යනවා ඉතින් ඒකයි මේ සතිය මං සම්පූර්ණට කිව්වේ අපි මේ වැඩසටහන කරමු කියලා ඔබ අහපු ප්‍රශ්නෙට එනකොට මම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තරග තීරකයේ හැටියට වැඩ කරද්දී අපිට වෙනත් වැඩ කටයුතු වලට වැඩ කරන්න එකක් වෙලාවක් නැහැ අනිත් එක මං හිතන්නේ ක්‍රිකට් සම්මේලනයේ අපිට කියා සිටි අපිට උපදේශකෙක් හැටියට ඕනෙම අවස්ථාවක ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ වුණාට වැඩ බාර අරගෙන අපිට කරන්න ඕන අපිව දිරිමත් කරේ නැහැ මොකද අපිට වෙනම වගකීමක් තිබ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වැඩ කටයුතු සඳහා මම ක්‍රිකට් කවුන්සිල් එකකින් අයින් වුණේ 2015 ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන මම හිතනවා මේ සාකච්ඡාවේදී ඔබ යම් අවස්ථාවක මගෙන් ඒ ප්‍රශ්නේ අහයි කියලා මට ඒ ක්‍රිකට් කවුන්සිල් එකකින් අයින් වෙච්ච අවස්ථාවේ ඉඳන් මේ දැන් වෙනකන් ක්‍රීඩා අමාත්‍යවරු මේ හතරවෙනි ක්‍රීඩා අමාත්‍යවරයා මට මාත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවේ සාකච්ඡාවක් පවත්වලා තමයි තීරණයක් ගත්තේ මම ක්‍රිකට් වලින් අයින් වුණේ 1999 ලෝක කුසලානේ එංගලන්තයේ තිබ්බ ලෝක කුසලානේ ක්‍රීඩා කරලා අවසන් වෙලා ඒ අවස්ථාවේදී මම හිතුවා මං මගෙන් විය යුත්තේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් සම්බන්ධව සි ක්‍රීඩකයන් එක්ක එක්කාසු වෙලා කළ යුතු දෙයක් මම ඒ කෙරෙහි මගේ වැඩ කටයුතු කරගෙන යද්දි මම මේ පෙන්වන්නේ මම මොකද මේවට එක්කාසු වුන්නේ නැත්තේ කියලා වල මං 2000 මුලාවදීදී මම හිතුවා මං සාමාන්‍යයෙන් පුහුණු කරුවෙක් හැටියට කරා නම් මගේ අත්දැකීම් මට බෙදා හදා ගන්න පුළුවන් කියලා. ඉතින් මං හිතුවා ඒ ක්‍රීඩකෙක්ම හැටියට ගත්ත අත්දැකීම් මදි පුහුණු කරුවෙක් හැටියටත් මට මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ කියලා මම ඔස්ට්‍රේලියාවේ ලෙවල් 1 ලෙවල් 2 කෝචින් සර්ටිෆිකේට් එක කරලා ඒකත් සමත් වෙලා මම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණු කරුවෙක් හැටියට මම වැඩ කළා. මම අවුරුදු 3ක ගිවිසුමක් හිටියේ. මම මාස 6න් ඒ ගිවිසුමේ අල් ගිවිසුම අත්හැරලා යන්න ගියා. ඒත් මම ප්‍රතිපත්තිමේ තීරණයක් ගත්තේ මං හිතුවා ඒ අවස්ථාවේදී අපි වගේ පුද්ගලයන් නැතෙන්ට ගෙනල්ලා ඔවුන්ගේ වැඩ කරගන්නවා නම් මං හිතන්නේ වැරදි පුද්ගලයෙක් තමයි ඔවුන් ඒ අවස්ථාවේදී ඒ රැකියාව තෝරාගෙන තිබ්බේ කියලා ඉවරලා. මොකද මම හිතනවා සඳුනා මට මුලින් කියන්න ඕනේ නැහැ අපි කුඩා කාලේ ඉඳන්ම අපේ මුල් පුහුණු කරු නෙල්සන් මෙන්ඩිස් මහතාගේ ආభాෂය ඒ මට කියලා දීපු දේ උදා කල් ඉඳන්ම මම ඒක ඒ ආකාරයෙන් කරගෙන ගියා. මං අද වෙනකොටත් මගේ දෙමාපියන්ටත් මගේ ඒ මුල් ගුරුවරයාටත් කෘතඥතාවයේ පුද කරනවා. අපිට එවැනි වාතාවරණයක අපි හැදිලා අපිට මේ මඟ පෙන්වීම ගැන මං ඒ අයින් වෙලා මාස කිහිපයක් යනකොට මාව දැම්මා අතුරු පාලක කමිටුවකට. මට මතකනේ අවුරුද්ද මං හිතන්නේ 2002 නැත්තම් 2003 වගේ වෙන්නේ නැති. එතනත්
අපි තීරණයක් ගත්තා එබකට ඒ හිටපු අතුරුපාලක කමිටුවේ සභාපති හේමක අමරසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික කොන්ෆරන්ස් එකට යන්න ඕනේ කියලා. ඒ එබකට හිටපු අග්‍රාමාත්‍යතුමා මැදිහත් කළා කිව්වා නෑ ඔහු යන්නේ නෑ තවත් පුද්ගලෙක් යන්න ඕනේ කියලා. වයි මායි හොඳට දන්න පුද්ගලෙක් සඳහන් මම වැඩි නං සඳහන් කරන්නේ නෑ. මම ඒකෙනුත් මං ඉල්ලා අස්සුනා. මොකද එතකොට මට ලේබලයක් ආවා මෙයාට වැඩක් කරගන්න බෑ මෙයාට වගකීමක් දීපු වෙලාවක වගකීම කරගන්න බැරි නම් වගකීම අත්හැරලා යනවා කියලා. අදටත් මට කියනවා මේ 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 කොමිටුවට පත් වුණාම අත්හැරලා නම් යන්න එපා කියලා. හැබැයි මම මට හිතන විදියට අවංකව වැඩක් කරන්න බැරි නම් මට හිතනවා නම් අපිව පාවිච්චි කරනවා කියලා. එතකොට අපි කොමිටුවකට ඉඳලා වැඩක් නැහැ. අපේ අත්දැකීම් අපේ ඒ අවුරුදු ගානක ලබාගත්ත දේ ඒ කාර්යයෙන් අපිට ඒ ආකාරයෙන් අපිට දෙන්න බැරි නම් මං හිතනවා අපි කොමිටුවක ඉඳලා වැඩක් නැහැ කියලා. ඒක මං ඒ ඒ ඒ කාලෙදී අයින් වුණේ. එතකොට මං අර කිව්වා වගේ කිව්වා මට වැඩක් කරගන්න බෑ කියලා. මං ඒ වුන් සියලු දෙනාටම මම පෙන්නුවා මට මොනවද කරන්න පුළුවන් මම හරියට වගකීමක් බාරගත්තොත් හරියාකාරව කරන්නේ කොහොමද කියලා. මොකද මට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනේ අවුරුදු 12ක් වැඩ කරන්න බෑ. මට පෙන්නන්න බෑ මට වැඩක් කරගන්න බැරි නම්. මොකද අපි එතනදී වැඩ කරන්න ගියාම අපේ විධායක අධ්‍යක්ෂ නිලධාරීන් විවිධ ක්‍රිකට් බෝඩ් වල ඒගොල්ලන් ඔක්කොම වෘත්තීමය මට්ටමේ ඉන්න කට්ටිය කොමල ප්‍රොෆෙෂනල්ස්ලාත් එක්ක අපි හරියට වැඩ කරලා පෙන්නුවේ නැත්නම් අපිට අවුරුදු විශේෂයෙන් මට අවුරුදු 12ක් එතන වැඩ කරන්න බෑ. ඉතින් මම ඒකයි අයින් වෙලා හිටියේ. මම අර මීට ප්‍රථම හම්බු වෙච්ච ක්‍රීඩා අමාත්‍යවරු තුන්දෙනාට මම කිව්වා අපි මෙතනට එනවා නම් එක කොටසකට විතරක් වැඩ කරලා විසඳුමක් දීලා හරියන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු දේවල් තියෙනවා ක්‍රීඩා, ඒ කියන්නේ ක්‍රිකට් පැත්තෙන්, ක්‍රිකට් ওই කෝචර්ස් ডিপার্টমেন্ট එක, ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉන්න කට්ටියත්, පරිපාලන ඉන්න කට්ටියත් දිහා බලලා එතන තියෙන වෙනස් වීම් කරන්න ඕනේ කියලා. නැත්නම් අර ඔළුව කැක්කුමට කොටයක් මාරු කරනවා වගේ දෙයක් කරලා හරියන්නේ නැහැ. ඒක මේ අවුරුදු ගණනාවක වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ 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 කොමිටුවට එන්න තීරණය කරේ මම ඇමතිතුමත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා සතියකට පමණ කාලයකට ප්‍රථම. මම ඇමතිතුමාට කියා සිටියා මගේ සැලැස්ම මොකද්ද කියලා, මගෙන් විය යුත්තේ මොකද්ද මට හිතන විදියට. කොමිටුවකට ගියොත් සමහරක් විට අපි ඉන්න ඒ හතර පස් දෙනා අපි තීරණයක් ගත්තොත් යම් දෙයක් කළ යුතුයි කියලා සාමූහිකව, ඒ කියන්නේ මං හිතන්නේ අපි කළ යුතු දෙයක්. ඒක වෙනත් දෙයක් මත නොකළ ඉන්න මං හිතන්නේ ඉන්න බෑ. නැත්තම් අපිව එවැනි කොමිටුවකට දාලා වැඩක් නෑ. අපෙන් ඒ දෙන අදහස් ඒ විදියට ක්‍රියාත්මක කරේ නැත්තම්. ඉතින් අපිට වගකීමෙන් කිව්වා මං හිතන්නේ දැන් ක්‍රිකට් ක්‍රීඩාව රටේ යන විදිහ බැලුවම මං හිතුවා ඒගොල්ලන්ට මෙවැනි තීරණ ගන්න වෙලා තියෙනවා කියලා. රටට අවශ්‍යතාවයක් තියෙන අවස්ථාවක අපිට ආරාධනාවක් කරාම සඳුන මං හිතන්නේ පැහැරහැරීම මං හිතන්නේ අපි යුතුකමක් පැහැරහැරනවා වගේ වැඩක්. ඉතින් මං හිතුවා මං ඉදිරිපත් වෙනවයි කියන එක. මං ඒත් කිව්වා අප්‍රේල් 5 වෙනිදා වෙනකම් මට කාලය ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම වචනයක් දුන්නොත් වචනෙන් ඉවත්ව යන්නේ නැහැ. මොකද මම පාකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකට මං කිව්වා ඔවුන්ගේ මේ පාකිස්තාන් සුපර් ලීග් ඇවිල්ලා වැඩ කරන්නම් කියලා. මම ඒකත් පැහැදිලි කරන්න ඕනේ. සමහර පුද්ගලයන් කියන්න පුළුවන් මුන් සල්ලි වලට යනවා ඒකයි මේ යන්නේ කියලා. ඉවරලා සල්ලි වලට වඩා මට පුද්ගලිකව මම ওই පාකිස්තාන් සුපර් ලීග් එක නැත්තම් ওই ප්‍රයිවට් ලීග් දෙකක් වැඩ කරේ නැත්තම් මං සම්පූර්ණයෙන්ම ක්‍රිකට් වලින් ඈත් වෙනවා. මම හිතන්නේ අපි මේ මට්ටමේ යම් දෙයක් කරනවා නම් හැම තිස්සෙම ඒ නූතන ක්‍රීඩාවේ වෙන දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් දැනගෙන ඉන්න මට තිබ්බ එකම ආකාරය තමයි ওই ප්‍රයිවට් ලීග්ස් වල වැඩ කරා. මොකද හොඳම ක්‍රීඩකයෝ හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ ටැක්ටික්ස් වෙන්නේ මොනවද කියලා අපිට ඉගෙන ගන්න දැනගන්න ලැබෙනවා. එතකොට
වෙනත් ක්‍රීඩා නැත්තම් මේ මේ වෙනත් ක්‍රිකට් බෝඩ් එකක ඔවුන් කොහොමද වැඩ කරන්නේ කියලා අපිට දැනගන්න ලැබෙනවා. තව විවිධ රටවල් වලින් එන ක්‍රීඩකයන් සවුත් අප්‍රිකා වලින් එනවා, ඉංග්‍රීස් වලින් එනවා, ඕස්ට්‍රේලියානු වලින් එනවා ක්‍රිකටර්ස්ලා කතා කරාම අපිට දැනගන්න පුළුවන් ඔවුන් ඔවුන්ගේ රටවල් වල මොනවද කරන්නේ කියලා ඉවර වෙනවා. ඉතින් මම දැනන් හිටියේ නෑ මාව කොමිටුවකට පත් කරයි කියලා. මං ඊට ප්‍රථම මම කිව්වා මම මේ පකිස්තාන් සුපර් ලීග් එකේ වැඩ කරනවායි කියලා. ඉවරයි. ඉතින් මට මං ඇමතිතුමාටත් කිව්වා කොමිටුවේ මගේ ඉන්න අනිකුත් සිළු දිනාට මං කිව්වා මේ අප්‍රේල් 5 වෙනිදා වෙනකන් මට උවමනා විදියට මං හිතන්නේ මගේ කාලය සමය දෙන්න බැරි වෙයි. ඒත් දැන් මේ නූතන ක්‍රමාණු අපිට මේ කරනවා වගේ zoom එකක් හරී ඒගොල්ලන්ගේ මීටින්ග්ස් වලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මං ඒකත් මං ඔවුන්ට සඳහන් කළා මං හිතුවා මට වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී අපිට ඇඟිලි නොගහ යම් දෙයක් කරන්න ඉඩ දෙනවා කිව්වම ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. ඔබ ස්තුතියි රොෂාන් ඔබගේ දීර්ඝ එක්ස්ප්ලනේෂන් එකට ගොඩක් ඒරියාස් කවර් කරා අපි ඩිස්කස් කරන්න හිටපු ගොඩක් දේවල්. මේ කොහොම නමුත් ඔබ කිව්වා වගේ දැන් මොන හරි දෙයක් වේලපැහැන් අරගෙන තිනවා නම් මේ පකිස්තාන් වලට යන එක වේලපැහැන් ගත්ත දෙයක්. මොකද මම දන්නවා මේ ඔක්කොටම ඉස්සෙල්ලා මාස ගානක් ඉස්සෙල්ලා මට ওই විස්තරගෙන කිව්වා පකිස්තාන් යන්න ඕනේ කතාව. අනිත් එක සඳුන මෙතන සඳහන් කරන්න මම සෝරි සමාවෙන්න ඕනේ මම මේ ඔබ කබන්නේ යතුනාට මම අර දීර්ඝ උත්තරයක් දුන්නේ මං හිතන්නේ සමහරක් උදවිය දන්නේ නැහැ අපි මේ අයින් වෙලා ඉන්නේ කියලා. ඇයි අපි දෙපාරක් නැත්තම් මම දෙපාරක් වගකීමක් දීපු අවස්ථාවක අතහැරලා ගියේ කියලා ඉවර වෙලා. මං සාමාන්‍ය වගකීමක් අතහැරලා යන්නේ නැහැ. වැඩක් දුන්නොත් වැඩක් බාර අරගෙන කරන්න කැමති. හැබැයි කරනවා නම් අපි අත්දැකීම් ඒ ආකාරයෙන් ගන්නේ නැත්නම් වැරදි. අනිත් ඒවා මතක තියාගන්න මම ශ්‍රී ලංකා ඒ ටීම් එක කෝච් කරද්දි සඳුන මම එතකොට හයර් ස්පේස් ශ්‍රී ලංකා බෝඩ් එකේ හිටපු. ඒ කියන්නේ 2002. ඉතින් සල්ලි මුල් තැන දීලා තීරණයක් ගත්තේ නැහැ. මම ඒක අතහැරලා ගියා. හැබැයි දෙවනි පාර අයින් වෙනකොට අතුරු පාලක කමිටුවේ ඉන්නකොට ඒක ස්වේච්ඡාවෙන් කරපු දෙයක්. ඒ කියන්නේ තමයි මොනවා දැන් අපි මේ ආයි මේ කමිටුවකට ඇවිල්ලා තියෙන අපි ස්වේච්ඡාවෙන් අපේ ශ්‍රමය කාලය ඥාණය වැය කරලා අපෙන් යම් දෙයක් ඒ ක්‍රීඩාව අපිට මම හිතන්නේ මගේ කකුල් දෙකින් හිටන් ඉන්නේ ක්‍රීඩාව නිසා ක්‍රීඩාවට දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් රොෂාන් මේ මම ඔබට මොහොතකට බාධා කරනවා සමාවෙන්න ඕනේ. අපිට තියෙනවා පළවෙනි විරාමය ගන්න වෙලඳ දැන්වීම් කීප එකට යන්නට විනාඩි අපිට 4ක් පමණ තිබෙනවා. ඔබ දිගටම ඔහොමම රැඳී සිටින්න. අපි මේ විරාමය අරගෙන යලිත් මේ කතාබහත් එකට එකතු වෙමු. WhatsApp හරහා බොහෝ පණිවිඩ එනවා. අපි බලමු අපි ප්‍රශ්න ගොඩක් අහන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න වලටත් හැකි පමණින් සාධාරණයක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින්. ඉක්මනින්ම එන්නම් අපි මේ පළමු විරාමය අරගෙන. टैक्सी तोड़ा मैं घर आया और बुढ़ी ने सानू बहुत रुलाया फिर मिस्टर कंपनसेटर नवी टैक्सी लेकर आया फिर मैं मुस्कुराया। अगर आप मुस्कुराना चाहते हो तो मिस्टर कंपनसेटर को अपना टैक्सी क्लेम दो और अभी मिस्टर कंपनसेटर जो क्लेम के बादशाह हैं अपफ्रंट रेफरल देते हैं। हाँ आपने ठीक सुना, अपफ्रंट अपना 2000 पाउंड्स ले लो। कॉल करो 0114-3863-386. At iLet4U, we know that being a landlord can be a frustrating business, but it doesn't have to be. iLet4U can find you tenants in under a week. अगर आप मकान किराए पे लगाना चाहते हैं, तो हमारी खिदमत हासिल करें और घर बैठे किराया पाएं. iLet4U आपको 3 से 5 साल तक guaranteed rent की जमानत देता है. Start finding tenants today by contacting iLet4U, 60 Pagehall Road, Sheffield, 0114-327-2020. iLet4U. Could you look a bus driver in the eyes and tell them your journey is essential? Could you tell an intensive care nurse you always wear your face covering over your mouth and nose? Can you honestly say you're going out to exercise, not just to meet friends? Around 1 in 3 people who have COVID-19 have no symptoms and are spreading it without knowing. Are you absolutely positive you're not one of them? Stay home. Protect the NHS. Save lives.
Have you been involved in a road traffic accident or suffered a personal injury in the last 3 years? Then why not come direct to your local experts at Allison Law Solicitors? Allison Law Solicitors are here to get you back on the road and your life back on track. They're recognized personal injury and industrial disease specialists with dedicated and experienced lawyers who've won thousands of pounds in compensation. And of course, it's no win, no fee. Call now on 01142 586 966 or come in and see us at 437 to 441 London Road, Sheffield. Allison Law Solicitors, a local firm for local people and helping you when you need it most. यार परेशान लग रहे हो, क्या बात है? वही इंश्योरेंस का मसला. टेकअवे का बिजनेस शुरू किया है, डिलीवरी कार्स और बिजनेस की इंश्योरेंस करवानी है, कोई कंपनी नहीं मिल रही है. एप्पल इंश्योरेंस. एप्पल इंश्योरेंस? हाँ, स्पेशलिस्ट इन फास्ट फूड डिलीवरी इंश्योरेंस. टेकअवे और रेस्टोरेंट बिजनेस की इंश्योरेंस भी करते हैं, लेकिन सिर्फ टेकअवे की ही नहीं, हर तरह की बिजनेस इंश्योरेंस के लिए भी इन्हें अभी कॉन्टेक्ट कीजिए. ऑल देयर इंश्योरेंस इंक्लूड्स लायबिलिटी कवर. वाओ यार, नंबर तो दो. एप्पल इंश्योरेंस. एप्पल इंश्योरेंस सर्विसेज. आवर फास्ट फूड डिलीवरी इंश्योरेंस ऑलरेडी इंक्लूड्स सोशल डोमेस्टिक प्लेजर. Call 0161-881-2139 or visit appleinsuranceservices.co.uk. और माँ के हाथों बनी मिठाई की लजत सबसे निराली, इसीलिए तो माँ जी ने शेफील्ड में दुकान बना ली. जी हाँ, माँ जी स्वीट्स डार्नल, ताज़ा मिठाई, मजेदार केक्स, कतलम में उम्दा गलेटो जलेबी और रसमलाई जो सबको पसंद आई. निकाह, शादी ब्याह, सालगिरह और पार्टीज को माँ जी की स्वीट्स से मीठा बनाइए. आज ही तशरीफ लाइए माँ जी स्वीट्स, 659 स्टैनफोर्ड रोड, डार्नल, शेफील्ड. माँ के प्यार की तरह खालिस, माँ जी स्वीट्स. अगर आप वजन घटाना चाहते हैं तो सब कुछ सही करना नहीं, शुरुआत करना जरूरी है. सेहतमंद बदलाव छोटे छोटे बदलावों से शुरू होते हैं और आपको भीतर और बाहर से बेहतर महसूस करने में मदद करते हैं, ताकि आप अधिक स्वस्थ बने और बीमारियों से अधिक मजबूती से लड़ सके. वजन घटाने में आपकी मदद करने के लिए NHS के पास बहुत सारे सुझाव हैं. खोजिए बेटर हेल्थ, आइए ऐसा करें. ඉතින් යලිත් අපි ඒ විරාමෙන් පස්සේ සජීවීව සම්බන්ධ වන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැරසරහන සමග. ඉතින් ඔබ දන්නවා අද අපි කාත් එක්කද මේ විශේෂ සාකච්ඡාව පවත්වන්නේ කියලා. මේ වෙද්දිත් අපිව අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් එක්කම සුපුරුදු අපේ අසන්නන් අපිට WhatsApp හරහාත් බොහෝ ප්‍රශ්න යොමු කරලා තිබෙනවා. රොෂාන්ට යොමු කරන්නට අපි මේ ප්‍රශ්න වලට සාධාරණයක් ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා කියන එක ඔබට කිය යුතුයි. ඉතින් බොහෝ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට සමහර ලාවට සඳුරටයි මටයි මේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොටම අහගන්න සමහරලාට ඉඩ කාලේ නැති වෙයි. හැබැයි අපි ඒක කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආදරේ, තමන්ගේ රටේ ක්‍රිකට් වලට ආදරේ කරන සහ රොෂාන්ට ආදරේ කරන බොහෝ පිරිසක් මේ වැඩසටහන දැන් අහනවා සහ අපිත් එක්ක සජීව සම්බන්ධ වෙමින් සිටිනවා. ඉතින් සඳුර මම කැමතියි මේ ඔයාටම මේ අවස්ථාව දීලම පස්සේ මම මැදදී එකතු වෙන්න. ඔව් රොෂාන්, දැන් අපි දැන් මේ කමිටි එක ගැන කතා කරලොත් කාර්ය දැන් උසස්ම මාර්ගමේ පුද්ගලයන් හතරනෙක්ව පොයින්ට් කරලා තියෙන්නේ අරවින්දකින් පටන් ගත්තාම ඔයා මුරලි සංගහයම. දැන් මේක රොෂාන් කියන්නේ දැන් අපි දන්නවා ළඟ ළඟම ඉලෙක්ෂන් එකකුත් වෙනවානේ මං හිතන්නේ ක්‍රිකට් බෝඩ් එකේ. එතකොට මේක මේ ටෙම්පරරි පොයින්ට් කරපු එකක්ද නැත්නම් මේක දිගටම ඔය විදිහටම තිනවද කොහොමද වෙන්න ප්ලෑන් එක තියෙන්නේ? අන්තර මං හිතන්නේ මේක මම පොඩි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නම්. මේක අපිව පත් කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ හරහා. මොකද අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන ව්‍යවස්ථාව අනුව අපිට ඕන නම් ඒකයි මං කිව්වේ මම සාකච්ඡාව පැවැත්වුවා ක්‍රීඩා ඇමතිත් එක්ක. මං ඔවුන්ට සඳහන් කරා මට හිතෙන දේවල් මොනවද කියලා. මොකද අදහසක් තිබ්බා අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් කමිටියකට එනවාද කියලා. අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් කමිටියකට ගියා කියන්නේ සඳු නැහැ, ඒක ඇඩ්වයිසරි කමිටිය එකක්. ඒ කියන්නේ අපෙන් දෙන අපේ තීරණ උපදෙස් ඔවුන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ. ඔවුන්ට අපි උපදෙස් අපි තීරණ කරන් කිව්වොත් මෙන්න මේ මෙවැනි දේවල් ඔවුන් කළ යුතුයි කියලා අපි පොයින්ට්ස් 10ක් දුන්නොත් ඔවුන්ට දෙකක් කරලා 8ක් නොකර ඉන්න පුළුවන්.
इंप्लीमेंट कर पालक मंडले क्रियात्मक करंडोने ओन क्रियात्मक करने तक अमदी तुम्हाँ इतनी बात बैंडोने करले का क्रियात्मक का करवांडोने इतन एक अनिशा मोन में का दिगु का काल नगवारे हाँ प्रश्न मंग आई तमा कोटा सा अरगे ना मंग उत्तर देन ना में की खालसी माँ मामा पुत्र के लिए को तीरने करने आपी देना उपदेश क्रियात्मक का वेनवा� प्रश्न मट मोल मगे पलवी मगे पिया पेहदी ඉතින් මට අර ප්‍රශ්න වගේක් එද්දි ක්‍රිකට් ක්‍රීඩාව අයින් වෙලා අපි තීරණය කරා මම මොනම කොමිටුවකටවත් යන්නේ නැහැ මම මගදී දාලා යන්න වෙනවයි කියලා හිතනවා නම් දැන් මගේ බිරිඳත් දරුවනුත් ඔවුන්ගේ තියෙන එකම බය අපි අපේ අදහස් ක්‍රියාත්මක කරේ නැත්තම් මම මේක දාලයිද දාලා ගියොත් මගේ බලපෑමක් වෙයිද කියන එකින් ඒත් මං හිතුවා මේ දැන් තියෙන තත්ත්වයේ උඩ මගේ පුද්ගලික නමට කැලලක් වුණත් මගේ වගකීමක් තියෙනවානේ මේගොල්ලන්ට කියන්න පුළුවන් රොෂාන්ට වැඩ කරගන්න බෑ මිනිසුත් එක්ක වැඩ කරගන්න බෑ ඒ ඕන එකක් කියන්න පුළුවන් මොකද මට පුද්ගලිකව සඳුන අපි එක වයස සීමාව කියන්නේ මගේ 3-2 ජීවත් වෙලා ඉවරයි මං අන්තිම අධියරේ ඉන්නේ ජීවිතේ ඉතින් මේ වෙලාවේ අපිට තව කරගන්න දෙයක් නෑ අපිට ජීවිතේ මට පේන විදියට අපිට වඩා තිබ්බ හොඳ වාතාවරණයක් ඉදිරි අනාගත පරම්පරාවට තියලා යන්නේක තමයි මගේ වගකීම. ඉතින් මං ඒකයි ඉදිරිපත් උනේ කාල සීමාව ගැන අපි ඉතින් ඉඳලා බලන්න වෙනවා මේ අපේ දෙන අදහස් කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා බලලා තමයි තීරණයක් ගන්න වෙන්නේ. අමතිතුමාගේ මං හිතන්නේ අදහසක් තියෙන අවුරුද්දක් දෙකක්වත් ඉන්න ඕනේ කියලා. उपदष्टिक क्रियात्मक රොෂාන් මට මේ මෙතනදී අතුරු ප්‍රශ්නයක් එනවා සඳුන මම පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට යොමු වෙන්න මේ අවස්ථාව ගන්නවා දැන් ඔබලා කියනවා දැන් ඕගොල්ලෝ මේ එළියේ ඉඳන් තමයි මේ කාර්යභාරය කරන්නට සූදානම් වන්නේ දැන් වර්තමානයේ මේ ක්‍රිකට් නැත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන විවස්ථාවත් එක්ක තියෙන ඉඩත් එක්ක තමයි මේ වැඩේ කරන්න කියලා හැබැයි දැන් බොහෝ දෙනෙක් දැන් අපිට මේ WhatsApp පණිවිඩ එවන අයත් බොහෝ දෙනෙක් අහන එකක් තමයි මේ එළියේ ඉඳගෙන වැටිලා තියෙන ක්‍රිකට් එක ගොඩ ගන්න පුළුවන්ද සහ මේ ක්‍රිකට් ආයතනයේ ඉන්න නිලධාරීන් අවංකවම ඔබ ඇතුළු ඔබගේ කණ්ඩායම නැත්නම් ඔබ හතර දෙනෙක් ඉන්න ඔබේ මේ කමිටුවේ මේ එන නිර්දේශ ඔවුන් ක්‍රියාත්මක කරයිද නැත්නම් ඔවුන්ගේ අනාගතයේ වෙනුවෙන් ඔවුන් පෙනී සිටීද ඒක කාලය තමයි අපිට කියා දෙන්නේ කල්ප අපි එළියේ ඉඳන් නෙමෙයි අපි ක්‍රිකට් ක්‍රීඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇඩ්වයිසරි කමිටියක ගියා නම් අපි උපදේශකයන් හැටියට විතරයි වැඩ කරන්නේ. මෙතන අපිට වගකීමෙන් කිව්ව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක.
ඉතින් අපිට එළියේ ඉඳන් නෙමෙයි දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මේක විතරයි කරන්න පුළුවන් මොකද මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දයකට ගියොත් කල්ප රටේ ජනාධිපති ගියත් පරදිනවා කියන එක අහන්න ඔබ දෙන්නේ මම බදු රටේ ජනාධිපති ගියත් ඒක පරදිනවා ඒක දිනන්න වෙන්නේ නැහැ එවැනි වාතාවරණයක් පාලක මණ්ඩලයේ ඉන්න උදවිය හදාගෙන තියෙන්නේ ඉතින් වෙනස් කරන්න පුළුවන් දේවල් අනිත් එක මම මේ කියපු දෙම තමයි අමදිතුමාටත් කිව්වා අපේ ප්‍රේක්ෂකයන්ටත් කියන්න ඕනේ මම දන්නවා මම තරගයක් බලන්නේවත් නැහැ මොකද මට ඇත්තටම කනගාටුයි දුකයි අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයක් නැතිකම නෙවෙයි ඒත් මං හිතනවා ඔවුන්ට හරි මඟ පෙන්වීමක් නැහැ කියලා සඳුන දන්නවා අපේ මුල් ගුරුවරයා කොහොමද අපිට කුඩා කාලේ ඉඳන් විනයගරුක ක්‍රීඩකයන් උත් විනයගරුක පුද්ගලයන් ක්‍රීඩාවෙන් ක්‍රීඩාංගණයෙන් පිටදී හැසිරෙන්න අපිට කියලා දුන්නේ කොහොමද කියන එක. ඉතින් මම තීරණය කරන්නේ ගෙදරක ගෘහමූලිකයා වගේ ජීව හැසිරු නැත්තම් මන්දන ගෙදරක ලයිව් අය නැත්තම් ශක්තිය අම්මා තමයි. හරිද? ගෘහමූලිකයා වගේ හැසිරු නැත්තම් මුළු ගෙදරම කඩා වැටෙනවා. ඒ වගේ තමයි පාලක මණ්ඩලෙ. ඉතින් මේක අපි මැජිෂියන්ස්ලත් නෙමෙයි ඉතර තත්වයකට ගිහින් තියෙනවා. මම පුද්ගලිකව කෝ එක මේක වලලල දාන්න නැත්තම් ගොඩ දාන්න නම් මේක සම්පූර්ණයෙන්ම මම සඳුරාට මුලදිත් කිව්වා අර ක්‍රිකට් ඔය අපි හැමතිස්සෙම කරන්නේ ඔළුව කැක්කමට කොට්ටයක් මාරු කරනවා වගේ මැච් එකක් පරිදිත් ගාන කෝච් කෙනෙක් මාරු කරනවා ෆිසියෝ කෙනෙක් මාරු කරනවා ට්‍රේනර් කෙනෙක් මාරු කරනවා හරි කැප්ටන් කෙනෙක් මාරු කරනවා ඒ වුණාට පාලක මණ්ඩලයේ හිටපු මේ මේ කට්ටියම නේද දැන් අවුරුදු 25ක් විතර 25ක් නෙවෙයි 20 30කට ආසන්න කාලයක් 25කට ආසන්න මොකද අපි වර්ල්ඩ් කප් එක දිනලා මේ අවුරුද්ද අපි අවුරුදු 25ක් සමරනවා මම අද ඊයේ චමින්ද වාසයක හිටියා චමින්ද මට මතක් කරලා දුන්නා ඔෂානේ කිව්වා මේක අපේ ක්‍රිකට් වල පටන් ගන්නත් අවසානෙත් වෙන්න පුළුවන් කියලා මම ඒක නිකන් කියලා තියෙනවා ඉතින් බලාගෙන යද්දි අර හැම දෙයකටම මුල් වෙන්නේ කල්ප සඳුන මුදල්නේ මම පුද්ගලිකව මම ඉංග්‍රීසි වලින් මම මේක සඳහන් කරොත් I will not compromise on honesty, integrity, values, discipline, friendship, loyalty. I'll put money last. But everyone think what happens if you put money first? You'll compromise on all the other stuff. අපිට අවංක භාවය, විනවිද භාවය, විනය, හරි මිත්‍රත්වය ඒවා නැත්තම් වැඩක් නෑ මොකද මුදල ඉස්සරහට දැම්මොත් අපි අනිත් ඔක්කොම මඟ හරිනවා මට දැන් යම් දෙයක් මතක් වුණා මම ඒක කියලා තමයි පටන් ගන්න හිතුනේ ඒත් මට කියන්න අමතකුණා කල්ප මට දීපු ඉන්ට්‍රඩක්ෂන් එකයි ඒක අනුව මගේ දුවට ගිය එකක් තමයි මං රටක් එකමුතු කරපු නෙල්සන් මැන්ඩෙලාගේ වීඩියෝ එකක් බැලුවා නෙල්සන් මැන්ඩෙලා කියනවා first be honest with yourself තමන්ට අවංක වුන් නැත්තම් හරි අපිට ජීවිතේ හුඟක් දේවල් කරන්න හරි අමාරුයි ලෝකෙට බොරු කරන්න පුළුවන් සතුන කල්ප මේ ප්‍රේක්ෂකයන් ඔක්කොටම මෙතෙන්ට බොරු කරන්න බෑ ඉතින් අපි මේ ක්‍රීඩාව මම දන්නවා අපි යුද්ධයක් තියෙන අවස්ථාවක අපි ගිහින් වර්ල්ඩ් කප් එකක් දින්න මට මතක විදිහට ප්‍රේක්ෂකෙන් කියපු විදිහට ඒ කාලේ ඔවුන්ට තෘප්තියක් ලැබපු එකම දේ ක්‍රිකට් ඉතින් ක්‍රිකට් වල බැඳීමක් ඇති වුණා ඒ කාලේ නම් අපි විතරක් නෙමෙයි අපිට ප්‍රථම ස්ටැන්ලි ජයසිංහලා ඊට ඉස්සෙල්ලා හිටියා ඔය මේ 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 ඉන්මන්ලා ඒවයි කට්ටිය කියලා මයිකල් ෆිෂර්ලා ඒ අවුරුදු ගණනාවක් අපිට මග පෑදු බොහොමයක්ම හිටියා හැබැයි ඒ ගමන ආපු එක තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන හැබැයි ඒ කාලේ පාලක මණ්ඩලයේ හිටියේ කී දෙනා මට මතකයි මම පාලක මණ්ඩලේ ඉන්නකොට පාලක මණ්ඩලේ ඇසුරු කරන්න පටන් ගත්තම හතර දෙනා මට නම් හතර කියන්න පුළුවන් ජෙනරල් හයි නාන්ටි රාජි අංකල් ලූෂන් සිරිපාල සෝරි පස්සේ නැයි තිස්ස ගුණරත්න දැන් ඉන්නවල 300ක් ඉතින් මේක හරියට අධ්‍යයනය කරලා හරි පුද්ගලයෝ දාලා මං දන්නවා තීරණ ගණ්ඩ ගියොත් තීරණ ගණ්ඩ ඉදිරිපත් වෙනවා නම් අපිට we'll have to take some very unpleasant decisions or we'll have to recommend some unpleasant decisions. ඒක වෙන්න ඕනේ. මොකද ක්‍රීඩාවනේ අපිට අවශ්‍ය.
ඉතින් මම හැමතිස්සෙම කියනවා අපේ මේ ක්‍රීඩා වෙනු උදව් කරපු කට්ටිය ඉන්නවනම් කමක් නැහැ පැත්තක තියලා අපිට සල්ලි දෙනවනේ ඒගොල්ලන්ට වෙනම සල්ලි දෙන්න හැබැයි ඒගොල්ලන්ට රැකියාවක් දීලා ඒ අර හම්බ කරන්න දෙන්න එපා because people has to be accountable තමන් වැඩ කරන එකේ වගකීම බාර ගන්න මම වැඩක් කරා කියන එක ඔවුන්ට කරන්න පුළුවන් මේ මං කියන්නේ මගේ පුද්ගලික අදහස අපි තාම පළවෙනි මීටින් එකවත් තිබ්බේ නැහැ මම මේ ටික සඳහන් කරනවා ඒ සඳහන් කරන්න තීරණයක් අරගෙන තමයි ඉදිරිපත් උනේ නැත්තම් අයිනකට වෙලා මං මගේ සමාජ සේවයේ වැඩ කරගෙන හිටියා මොකද මං හිතුව මටත් යුතුයකමක් තියෙනවා යම් දෙයක් කරන්න කියලා මොකද මේ මේ මං හරි කනගාටුවෙන් කතා කරන්නේ දුකයි සඳුරා ඔව් රොෂාන් ඔයා දැන් ඔය මුලින් කිව්ව දේවල් එක්ක මට එක දෙයක් මතක් වෙනවා දැන් ඔයා මතක් කරා අපේ ගුරු ඩෙල්සන් මෙන්ඩිස් මහත්තයා ඒ වගේම තමයි ආනන්ද ලාල් මෙන්ඩිස් මහත්තයා ඒ වගේ කට්ටිය ඇත්තටම මේ ඒවෙන් තමයි මං හිතන්නේ මේ ඕගොල්ලෝ වගේ මම ඉස්කෝලේක වගේ හිටියා ඒ වගේ කට්ටිය ඔව් හැම ඉස්කෝලෙම හිටියා දැන් අපි දන්න දෙන්න ගැන තමයි අපි කතා කරේ ආනන්ද නාලන්දේ ගැන අපි දන්න කට්ටිය හැම ඉස්කෝලෙම හිටියා ඔයා කිව්වා වගේ ඉතින් ඒගොල්ලන්ගේ මං හිතන්නේ යුතුයකම තිබ්බේ මේ හැමෝටම වාසනාව හම්බුන්නේ නැහැ ඔබ අසංක වගේ කට්ටිය ලංකාවට ගහලා වර්ල්ඩ් කප් එකක් දිනන්න නමුත් ඒගොල්ලෝ ඔක්කොම හොඳ පුරවැසි හැදුවා ඉතින් හැමෝම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නැති වෙන්න පුළුවන් නමුත් හොඳ ක්‍රීඩ හැදුවා ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ ක්‍රිකට් වලින් කියන්නේ මේ පුහුණු කරුවන් ගොත් එන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් සඳහන පුහුණු කරුවන් ගෙනොත් ඔවුන්ගේ ඔවුන් අවංග නැත්තම් මං ඒකේ ෆස්ට් යුනිට් බී ඔනස්ට් විත් යෝර් self ඉස් මහත්වරු හරිද අනිත් පාසල් වල හිටපු පුහුණු කරු නැත්තම් ක්‍රිකට් එක ගේම්ස් මාස්ටර්ස් ඉන් චාර්ජ් ලබ්බා ගත දෙයක් නෑ ඔවුන් මේ අවහරවුන් ක්‍රීඩාවට දෙන්න ආවේ සඳුන කිව්වා වගේ හොඳ පුරවැසියෝ බිහි කරන්න තමයි ඔවුන්ගේ එකම වගකීම තිබ්බේ මම උදාහරණයක් හැටියට කිව්වොත් ඕගොල්ලන් අපි හැමතිස්සෙම හිතනවානේ සුදු ජාතිකයන්ගේ යම් දෙයක් නිසා හරි ඔවුන් මැචුව වෙනවා අපිට ඉස්සෙල්ලා වෙන්න පුළුවන් නැත්නම් උන්ට ශක්තියක් තියෙනවා මම දැන් ඔවුන් ගන්න ආහාර වලින්ද කියලා අපි ඒක නිසා ඔවුන් කොටස අයින් කරමු අයින් කළා ඉන්දියා ක්‍රීඩකයන් කොටස ගමු හරිද මම දන්න ඔය කීප දෙනෙක්ම they come from very humble background ඒගොල්ලන් හරි අසරණ තත්ත්වයක වල ඉඳලා තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ අපි මං හිතන්නේ we come from humble backgrounds හරිද හැබැයි මට හිතෙනවා අපෙන් නැති වෙලා දෙයක් තියෙනවා කියලා මට පේන විදිය that's pride in doing something for a country absolutely ගෞරවය රට වෙනුවෙන් යම් දෙයක් කරන ගෞරවය මේ මිනිස්සු නැති කරගෙන තියෙනවා ඒක නැති කරලා තියෙන්නේ මං හිතන්නේ ක්‍රීඩකයෝ නෙවෙයි ඔයා කියපු ප්‍රශ්නේ ඒක ඇතික අපිට ඇතිකරේ සඳහන අපේ ගුරුවරු ඉතින් ඒක පන්ති කාමරවල මං දන්නවා කියලා දෙනවා කියලා අපි ග්‍රවුන්ඩ් එකට ගියාමත් අපිට ඒකනේ කියලා දුන්නේ ඉතින් අපි ඒ දැන් වාතාවරණේ ඇති කරන්න ඕනේ ඒක ඇති කරන්න බෑ ඕවනයි මගේ ප්ලෑන් එකක් තියෙනවා මට තනියම හිතුවක් මට තියෙනවා මං හිතන්නේ අපි පටන් ගන්න ඕනේ අන්ඩර් 17 එකක් වගේ කියලා. ඔකට අපිට අවුරුදු 6ක් විතර යන්න පුළුවන් වෙයි. හරිද? ඉතින් අපි ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. කොහෙන් හරි පටන් ගත්තේ නැත්නම් කරන්නේ නැහනේ. සමහර කට්ටියක ඒ කාලේ නෝට අපි ICC-ෙන් එළියට ගිහින් ඉන්න පුළුවන්. අපි එහෙම වෙන හිතාගෙන කරන්නේ අපිට ඒක වෙනම සැලැස්මක් එන්න වෙයි. හැබැයි අර තත්ත්වයක් ඇති කරගන්න අපිට පල්ලෙහා ඉඳන් වැඩ කරගෙන එන්න වෙනවා ඒකයි මං කියන්නේ වැඩ කොටසක් කරන්න තියෙනවා මේගොල්ලන් ඔක්කොම ඒ වගකීම් පැහැර ඒගොල්ලන් they got into a comfort zone මොකද මං මේ ළඟදී පුද්ගලෙක්ට කිව්වා මං කො ක්‍රිකට් ඇති පළවෙනි 25 විදේශ විනිමය රටට ගියද කියලා කොහොම මං හිතන්නේ ක්‍රිකට් ඇති ඒ පුද්ගලයා කොහොම මං හිතන්නේ ක්‍රිකට් ඇති පළවෙනි 10 විදේශ විනිමය රටට ගියනේ ඉතින් අපි ඒ ආකාරයට ඒ පුහුණු කරුවන්වත් ඔවුන්ගේ අභූණු කරුවන්ටත් ඔවුන්ගේ වගකීම කියලා දෙන්න සමහරක් කට්ටි ඉන්න මං කියන්නේ කොළඹ විතරක් නෙවෙයි දැන් අපි කොළඹින් පිට ඉස්කෝල වලින් ගා ක්‍රීඩක එනවා අපි ජාතික කණ්ඩායම නියෝජනය කරා ඔව් මට හිතනවා ඒ දරුවන්ට පව් කියලා මොකද ඔවුන්ට කියලා දීලා නැහැ රොෂන් මොකද මං ඒ හේතුව ගෙනාවේ එක දෙයක් ඉන්න දැන් මේ සමහර ක්‍රීඩකයන්ගේ අපි මේ දුර්වලකම් පේන්නේ ක්‍රීඩා පිටි විතර නෙමෙයි මේ එළියේ ඒගොල්ලෝ කරන ක්‍රියාවලියකුත් දුර්වලකම් පේනවා මේ සමහරක් වෙලාවට බීල ලොන දෙයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මීඩියට කතා කරන විදිය වෙන්න පුළුවන් හැසිරීමෙන් වෙන්න පුළුවන් හැමදේම මොකද දැන් ක්‍රීඩකයෙක් වුණාම රටේ ක්‍රීඩා කරනකොට ඒගොල්ලෝ වගකීමෙන්
ඉන්නපෑ මොකද ඒගොල්ලෝ දිහා තමයි මේ පොඩිලමයි බලන් ඉන්නේ නේ අවුරුදු under 13 under 11 ගහන කට්ටියත් ඒගොල්ලෝ තමයි හීරෝ වර්ෂිප් කරගෙන බලන් ඉන්නේ නේ ඉතින් ඔයගොල්ලෝ ගහන කාලේ පොඩිලමයි අපෙන් වැරද්දක් වුණා අපේ කාලේ අපිට තැන් තුනකින් පනිෂ් වෙනවා දෙමාපියන්ගෙන් අපේ දැන් මුල් ගුරුවරේ අපේ අපි කණ්ඩායමෙන් ඉවත් වෙලා ගියත් අපිට කෝල් කරලා ඉවරලා සමාජයකට පයිදුවා පාරකට මණ්ඩලෙන් පනිෂ් වෙන්න පුළුවන් අපි මං හිතන්නේ කවුරු වැරද්දක් කරොත් ඒක උන්ට කියලා දෙන්න පුළුවන් එකම විදිය තමයි ඒගොල්ලන්ට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාවේ මං තරඟ තීරකයෙක් හැටියට මගේ මුල් අවදීදී ක්‍රීඩා කරද්දී තරඟ තීරකයෙක් හිටියේ නැහැ මුදල් එන්න පටන් ගත්තම උන්ට තේරුණා මේකේ කමර්ෂල් පැත්තක් එනවයි කියන එක ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්න තමයි තරඟ තීරකයෝ ගෙනල්ලා කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් ගෙනල්ලා ඩිසිප්ලින් එකක් ගෙනල්ලා ඒ ඔක්කොටම මැච් එකක ග්‍රවුන්ඩ් එකක වැරද්දක් කරත් අපි පනිෂ් කරන්න මොකටද සමහර වෙලාවට කියනවා අපිට කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ කාටවත් පනිෂ්මන්ට් එකක් දෙන එක කියලා මොකද අපිත් ඉඳලා තියෙන ඒ තත්ත්වේ සමහරකට තමන්ගේ මනසෙන් දෙයක් කළා ඉබලට යම් දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩා පිටනේදී හැබැයි අපි දැන් සඳුන කිව්වා අපි කරන හැම දෙයක්ම උඩා දරුවෝ බලන දරුවෝ ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඒක වළක්වන්න තමයි පුළුවන් තරම් මේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් කෝඩ් ඔෆ් එතික්ස් එකක් හැබැයි ඒක ක්‍රීඩකයන් විතරක්ම ඒ වගකීම දීලා බෑ. පාලක මණ්ඩලයේ ඉන්න උදවියත් ඒ වගකීම බාර ගන්න ඕනේ. ඉංග්‍රීසි වලින් කියනවා නම් it's very important that people walk the talk. කියන දේ කරන්න ඕනේ. ඉතින් තමන් වෙනින් දෙයක් කියලා කරේ නැත්තම් උදාහරණයක් කියන්නේ ක්‍රීඩකයෝ කියනවලු සමහර ක්‍රීඩකයන්ට උදාහරණ ගැන දේවල් කිව්වම අයියෝ ඔය මොකද්ද ඕගොල්ලන් කියන්නේ අරේ ඉන්නේ අරේ ආරක් කරලා හොඳට ඉන්නේ ඉතින් ඒගොල්ලන් හිතන්නේ වැරදි දෙයක් කරොත් එහෙම අරේ හොඳට ඉන්න නිසා අපිත් වැරදි දෙයක් කරන්න කමක් නැහැ කියන එක ඔව් ඉතින් අර එවැනි දෙයක් තමයි ළමයින්ගේ ඔළුවලට ගිහින් තියෙන්නේ දැන් තව දෙයක් තමයි රොෂාන් මට ලැබුණ දැන් පහුගිය අවුරුදු වල එකෝ ICC එකට වැරදි පරවන්න ඕනේ අනවශ්‍ය විදියට බෑන් කරනවා කියලා. එහෙම නැත්නම් ඒක නේ ඇක්ෂන් ගන්න ඕනේ. මොකද ඔයා එකද බං කියන එකද? අනිවාර්යෙන් මොකද වෙන්නේ මේකේ වගකීම කවුරුත් බාර ගන්නෑ සඳු. මම හිතන්නේ හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඇයි ඔය වගේ කතාව එළියට එන්නේ? ඇයි ICC එක දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කිව්වේ 40ක්ද කොහෙද ඉන්නවා 40න් 20 ගානක් ලාංකිකයෝ කියලා කියන කාරණයක් තියෙන්නේ බෑ. ඒකයි මම මුලට කිව්වේ මට දැන් සඳුරට මේක ඉන්න ප්‍රේක්ෂකයන්ට මට ඕනේ දෙයක් කියන්න පුළුවන් මට මෙතනට බොරු කරන්න බෑ මේ මිනිස්සුන්ට කියන්න ඕනේ නම් ඇවිල්ලා පොලිග්‍රාෆ් ටෙස්ට් එකක් හරි කරන්න කියලා ස්ටීව් වෝකිව පොලිග්‍රාෆ් ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා මම ඉදිරිපත් වෙනවා පොලිග්‍රාෆ් ටෙස්ට් එකක් කරන්න නම් පළවෙනි එක නා හැටිදයි කො පරණ දැන් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා ඕනේ කියන මං කියන්නේ ඒ වගේ දෙයක් කරගත්තේ නැත්නම් අපි මේ තත්ත්වෙන් ගොඩ එන්න හරි අමාරුයි මං දන්නවා අපි කුඩා රටක් අර ක්‍රීඩකයෝ එන්නේ අසරණ බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් හැබැයි ඒක බලපාන්නේ නැහැ අපි ඔක්කොමලා එන්නේ මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ උනට වටිනාකම් විනය ඒව හරි වැදගත් රටක් හැටියටත් අපි අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් පාලක මණ්ඩලයක වගකීමක් තමයි ඔවුන්නේ වැරද්දක් කරා නම් ඒ වැරද්ද සම්බන්ධව ඔවුන්ට පනිෂ් කරන්නේ ඒ ක්‍රීඩකයාව හදාගන්න කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ තමන් අවංක නැත්තම් ඉතින් වටිනාම දේ තමයි තමන් අර මං කිව්වා මට එක ඔළුවට වැදිච්ච දෙයක් තමයි කල්පනා කරලා බලන්න තමන්ට අවංක වෙන්න ඕනේ අනිත් මිනිහා මොනව කරත් කම නැහැ තමන් දැනගන්න බෑ තමන්ගේ වගකීම මොකද්ද කියන එක ඉතින් පාලක මණ්ඩලයේ වුණත් මං හිතන්නේ මේ සම්බන්ධව තීරණයක් අරගෙන තව එක්කෙනෙක්ට පාස් කළ එක අපි නෙමෙයි ඒගොල්ලන් බලනවා කියලා නැත්නම් ඒගොල්ලත් එක්ක එක්කාසු වෙලා මේකට ඒ පරීක්ෂණයේ පුළුවන් තරම් සහයෝගය දක්වලා විසඳුමක් හොයාගන්න.
අනිවාර්යෙන් කල්ප බඩ වෙනස් වෙනවද හන්න ඔව් ඇත්තම මේ තව ප්‍රශ්නයක් තියෙනවා නමුත් මම හිතනවා ඒකට දීර්ඝ පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක් කියලා හැබැයි කොහොම වුණත් දැන් මේ මේ පාලක මණ්ඩලය ගැන කතා කරපු නිසා රොෂාන් මට අහන්න හිතුණා දැන් ඔබ කිව්වා එදා හිටියේ 6 දෙනයි දැන් 300ක් විතර ඉන්නවා පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිස කියලා දැන් බොහෝ දෙනෙක් ප්ලේයර්ස් ලගේ KPIs බලනවා කෝචස් ලගේ KPIs බලනවා හැබැයි මේ පාලක මණ්ඩලයේ ආයගේ KPIs බලන්නේ නැද්ද දැන් ඔබලා මේ අලුත් මේ කමිටුවෙන් මේ වගේ දෙයක් ගේන්නේ නැද්ද මොකද දැන් මොකද මේ නිලධාරීනුත් වග කියන්න ඕනේ ක්‍රිකට් වලට මේ ඍජුවම මොකද දැන් අපි දැක්ක වෙන වෙන කතාත් යනවා ඔබ මොකද හිතන්නේ මේ සම්බන්ධයෙන් අල්ප ඒකයි මම කිව්වේ මුලින් ඉඳන්ම මම මේක හැමෝටම කිව්වා අපි මේ ක්‍රිකට් ඩිපාර්ට්මන්ට් එකට නැත්තම් ඒ අංශයට විතරක් චෝදනා කළා එතනට ගිහින් අපිව අපේ අපේ ශ්‍රමය කාලේ යොමු කළ හරියන්නේ නැහැ මොකද මම හිතනවා මම එතන ඉඳලා හරි පුද්ගලිකව පාලක මණ්ඩලයේ වැරදි ඔක්කොම කරලා වංචා කරනවා නම් ඒක මටත් කැලලක් ඒක වෙන්නේ ඉඳ තියන්න බෑ අනිත් එක මම හැමතිස්සෙම බලන්නේ හරිද ඇයි මේ ස්වේච්ඡාවෙන් යම් දෙයක් කරන්ද මෙච්චර මැරිගෙන ඉන්නේ සමහර කට්ටිය ඉන්නේ එක්කෙනයි දෙන්නයි සමහර කෙනෙක් එක්කෙනයි දෙන්නයි නැත්තම් තුන් දෙනෙක් ඉන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාව මේ මට්ටමේ ක්‍රීඩා කරමු සමහර කට්ටිය ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාව මේ සුළු මට්ටමේ ක්‍රීඩා කරමු ඉතින් ඕන්ට මේ ක්‍රීඩාවට ආදරයක් තියෙන විදියක් නැහැනේ අපිට වඩා प्रश्न अहंगे executive committee එක executive committee එක කියන අරය කරනවා කියලා කවුරුත් වගකීමක් ගන්න නැහැ කොහොමද කියන්නේ මම මේ මේ ඒකට උන්ට පිළිතුරු ඇති ඒ වුණාට මම හැමතිස්සෙම කියන්නේ අපි දැන් ජාත්‍යන්තර මමත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන අවුරුදු 12 වැඩ කරා කවුරුත් චෝදනා කරේ නැහැනේ මම බෝඩ් එකකින් සල්ලි අරගෙන තව දැනකට සල්ලි ඇරියා මොකද අපිටත් තියෙනවා වැඩ කරන්න ගියාම වගකීමක් ඔය පාලක මණ්ඩල එක්ක වැඩ කරන රෝෂාන් මේ මට සුළු බාධාවක් කරන්න වෙනවා මේ මේ ඉතාමත්ම මේ මම හිතන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයක් තමයි අපි මේ දැන් කතා බහ කරමින් ඉන්නේ අපිට තවත් අපර 30කින් අපේ දෙවෙනි විරාමයට යන්නට තියෙනවා ඔබ රැඳී සිටින්න ඔහොමම දිගටම බොහෝ දෙනෙක් අපි වහනවා බොහෝ දෙනෙක් ප්‍රශ්න යොමු කරනවා අපිට හැකි පමණින් මේ ප්‍රශ්න වලටත් අපි සාධාරණ ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක කියන්න ඕනේ ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් रेडियो शो विद केपी वेरस्थान समगे इंग्लैंड से ओबवेत गिरेन एकम एक सजीवी कोन दिली वेरस्थान ओबट पुलवान www.linkfm.org किन अपे वेब पिटूर गिला वेब रेडियो एक्से हन लिंक एफएम 967 किन फेसबुक पिटूर गिला अपे फेसबुक ओसे सजीवी बलन्नत पुलवा एहेम नत्तम एफएम 96.7 ओसे अपे वहन्न रेडि सिटिन मे विरामेट गिला अपे इक्मनिन मेन्ना इफ यू हैवंट ऑलरेडी यू नीड टू गेट स्टार्टेड You can find out what you need to know on the Brexit Checker tool online. In just a few clicks, you'll get personalized actions for your business. Go to gov.uk/transition. Use the Brexit Checker tool and keep your business moving. Check, change, go. अगर आपकी उम्र 65 या इससे ज्यादा है और आपको किसी की मदद की जरूरत है, हम आपके घर आकर आपकी मदद कर सकते हैं. इसके अलावा आप हमसे उर्दू पंजाबी और मिर्परी में भी फोन पर बात कर सकते हैं अगर आप अपनी कम्युनिटी की मदद करना चाहते हैं और आपके पास हफ्ता में एक घंटा भी फुर्सत का है तो आप हमें वॉलंटियर के तौर पर ज्वाइन कर सकते हैं SN4C पिछले 54 सालों से कम्युनिटी के बुजुर्गों की मदद कर रहे हैं इस स्कीम में शामिल होने या मदद हासिल करने के लिए आप रेनिसा से 0114-250-5292 पर रब्ता कर सकते हैं मजीद मालूम के लिए हमारी वेबसाइट sccc.co.uk को विजिट करें COVID-19 की नई तब्दील शुदा किस्म बहुत तेजी से फैल रही है COVID-19 से मुतासर हर 3 अफराद में से एक में अलामात जाहिर नहीं होती हैं, लेकिन इनसे वायरस फैलता है जो दूसरों की जिंदगियों को खतरे में डालेगा और NHS पर फिर से दबाव बढ़ सकता है वैक्सीन
मुस्तकबिल की एक बड़ी उम्मीद है, लेकिन मुतासरीन की बढ़ती हुई तादाद को अभी से रोकना है। एक मरतबा फिर हमें घरों पर रहना है, लेकिन अगर बाहर जाना मजबूरी है तो याद रखिए, हाथ धोएं, चेहरे को मास्क से ढांपें और दूसरों से फासला रखें। अपने घरों पर रहिए, NHS को और अपनी जिंदगी को महफूज रखिए। फॉर रिलायबल प्रोफेशनल एंड क्वालिटी लीगल सर्विस, Wasco Brown Solicitors. Remortgages, conveyancing, litigation, immigration law, personal injury, Sharia compliant wills. Contact solicitor Mohammed Nazir on 0114-256-1560. Wasco Brown Solicitors, 620 Attercliffe Road, Sheffield, or wascobrown.co.uk. Could you look a COVID-19 patient in the eyes and tell them the risk isn't real? Could you tell an intensive care nurse on a 12-hour shift that you never bend the rules? Could you say, in all honesty, that you only ever leave home when you absolutely have to? Around 1 in 3 people who have COVID-19 have no symptoms and are spreading it without knowing. Are you absolutely positive you're not one of them? Stay home. Protect the NHS. Save lives. मैं निकला वो टैक्सी लेके, वो रास्ते पर एक मूड आया, मैं उठ टैक्सी तोड़ा, मैं घर आया और बुढ़ी ने सानू बहुत रुलाया, फिर मिस्टर कंपनसेटर नवी टैक्सी लेकर आया, फिर मैं अगर आप मुस्कुराना चाहते हो तो मिस्टर कॉम्पनसेटर को अपना टैक्सी क्लेम दो, और अभी मिस्टर कॉम्पनसेटर जो क्लेम के बादशाह हैं, अपफ्रंट रेफरल देते हैं। हाँ, आपने ठीक सुना, अपफ्रंट अपना 2000 पाउंड्स ले लो। कॉल करो 0114-386-3386। Across Sheffield on 96.7, around the world at linkfm.org. This is your community station, Link FM. Sheffield's Link FM. From the Sky News Centre at 2, AstraZeneca's started work with Oxford University to adapt its coronavirus jab, saying a trial suggesting it only has limited effectiveness against the South African variant. The firm says the adapted vaccine could be ready in the autumn. Dr. David Nabarro from the World Health Organization says this is something we need to get used to. Variations are worrying and we have to be very conscious of them. But we know they're going to come and they're going to go on coming. And we know that the vaccines will continue to have to be modified. And that's as it will be. The government insists so-called coronavirus vaccine passports won't be given out, but there could be alternative plans if other countries ask for proof. The vaccines minister, Nadim Zahawi, thinks introducing them to allow people to travel could be discriminatory. A 70-year-old man's been arrested on suspicion of murder after an elderly woman was found dead in Gwent. Police discovered the body of the pensioner after being called to a property in Pontypool yesterday morning. The Met Office has issued amber warnings for snow in parts of the UK for today and tomorrow. Storm Darcy is likely to bring disruption, with the east and southeast of England expected to be hit with freezing weather conditions. In sport, Tottenham have beaten West Brom 2-0 in the Premier League, with Harry Kane among the goals on his return from injury. Wolves against Leicester is just getting underway in the Midlands. Well, Hamilton scored a last-minute equaliser to draw 1-1 with Scottish Premiership leaders Rangers. English cricketers have put themselves in a good position heading into day 4 of the first test in India. The hosts will resume tomorrow, trailing by 321 runs on 257 for 6 after Don Best took 4 of their wickets today. He says the team is feeling positive. We come back tomorrow, reassess. Hopefully we take 4 wickets. Obviously the new ball's around the corner. We know that games over here speed up very quickly. Again, we stick with our process. Tomorrow it's just a new day. India still need another 122 runs just to avoid the follow-on. That's the latest. I'm Charlie Maggs. ඉතින් අපි ඒ විරාමයෙන් අනතුරු යලිත් සජීවීව සම්බන්ධ වෙනවා මේ කතාබහත් එක්ක. ඉතින් ඔබ දන්නවා අද අපේ සුවිශේෂී ආරාධිතයා ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ
ජාත්‍යන්තර තරග තීරකයෙක් වශයෙන් කටයුතු කරපු රෝෂාන් මහනාම. ඉතින් බොහෝ දේවල් අපි කතා කරමින් හිටියා මේ සාකච්ඡාව අතරතුරේදී. මා මේ විරාමයට යන්නට මත්තෙන් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි යලිත් අපි ඒ ප්‍රශ්නෙට ප්‍රවිශ්‍යයක් ගන්නවා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාවට වග කියන්න ඕනේ නැත්නම් මේ කඩාවැටීමට නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනයට වග කියන්න ඕන ක්‍රීඩකයන් විතරක් නෙවෙයි පාලන අධිකාරියේ සිටින නිලධාරීන් පවා වග කියන්න ඕනේ නේද සහ ඔවුන්ව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නැත්නම් ඔවුන්ගේ පර්ෆෝමන්ස් ඔවුන් එම ආයතනයේ වෙනුවෙන් ලබා ගන්නා වැටුපට තමන්ගේ දෙන දායකත්වයේ සම්බන්ධයෙන් යම් කිසි ඇගයීම් වලට ලක් වෙනවද නැද්ද කියන කාරණයත් එක්ක ඔෂාන් මං කැමති ඔබට මම ඇහෙනවා කියලා හොඳින් මා විශ්වාස කරනවා. එතනින් අපි යලි කතාව පටන් ගත්තොත් දැන් කල්ප එක කියනවා නම් දැන් සමාරක් කට්ටියට කියන්න පුළුවන් අපි දැන් මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ කියලා වරන. හැබැයි මල්ටි මිලියන් ඩොලර් ඕර්ගනයිසේෂන් එක ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ නැන හැමෝම ඒ වගකීම බාර අරන් අකවුන්ටබල් වෙන්න ඕනේ. නැත්නම් තමන් අයින් වෙන්න ඕනේ. ඒක හරි ලේසි දෙයක් තමයි මේකනේ. ඒ තත්ත්වය ඇති කරගන්න නම් වගකීමක් දරන විධායක අධ්‍යක්ෂක නිලධාරී කියලා ඔවුන්නේ ඔහුට ඒ වගකීම බාර දෙන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයකම ඒ කියන්නේ අපි අඩු ගන්න එන්නවත් හොද නැහැ. එහෙමනම් මීඩියා ඉන්ටර්වයුව ඒ ඉන්ටර්වයුව එක කරන්න ඕනේ විධායක අධ්‍යක්ෂක. ඔහු තමයි වගකීම බාර ගන්න ඕනේ. ඌට ඇනෑන කියන්න බෑ. ඌ හරි දේ කරේ නැත්නම් එහෙම එතකොට අපිට ඌට චෝදනා ඉල්ලලා කට ඌගෙන් එක්ස්ප්ලනේෂන් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ වෙන්න ඕනේ. හැබැයි මේ පහුගිය අවුරුදු 25ටම එහෙම දෙයක් වෙලා නැහැ. හැමරිස්සෙම එක්කෝ පුහුණු කරුට එක්කෝ තේරීම් කමිටුවට තමයි ඇඟිල්ල දික් වෙන්නේ. දැන් අපි දැක්ක තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයා ඒත් එක්කම කලමනාකාරු හැටියටත් කටයුතු කරපු අසන්ත ඩිමල් පහුගිය දවසක ශ්‍රී ලංකාවේ නාලිකාවකට වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙලා ඔහු කියනවා මේ කඩාවැටීමට ඔවුන් නෙමේ වග කියන්න ඕනේ පාලන අධිකාරියත් නෙමේ වග කියන්න ඕනේ ක්‍රීඩකයන් කියලා. එතකොට දැන් ඔබලා කොහොමද මේ ක්‍රීඩකයන් මේ තැනට ගේන්නේ? මොකද සඳුනත් මේක මම හිතන්නේ මේකට ප්‍රවිෂ්ටයක් ගත්තා. මේ ක්‍රීඩකයන්ගේ තියෙන වගකීම ඔබත් සඳහන් කරා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඒ අභිමානය ජයග්‍රහණය කරා රට ගෙන යන්නට. මොකද අපි ඔබ ක්‍රීඩා කරන කාලවල දැකලා තියෙනවනේ සමහර දවස්වලට ක්‍රෑම්ප් ඇවිල්ලා ඇඟිලි කැඩිලා ඒත් ඔයගොල්ලෝ අතාරින්නේ නැහැනේ මැච් එක දිනන්න මැදට ඇවිල්ලා බැට් කරන ඕනේ ෆීල් කරන ඕනේ ඒ කැචස් ගන්න ඕනේ. හැබැයි එහෙම එකක් අපි දකින්නේ නැහැ. එතකොට මේ කතන්දර ඔක්කොම ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි මේ අසන්ත ඩිමල් කියන මේ ක්‍රීඩකයන් වග කියන්න ඕනේ කියන එක ඔබලා පිළිගන්නවද? එහෙමනම් කොහොමද ඔයගොල්ලෝ මේ ක්‍රීඩකයන්ව වග කියන තැනට ගේන්නේ? අල්ප ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මම මේ පුද්ගලෙක් හැටියට විතරයි කතා කරන්නේ. මම අනිත් ඒගොල්ලන්ට තාම කතා කරලා නැහැ. අපි තාම මීටිමක්වත් තියලා නැහැ. මේ මගේ අදහස් කීපයක් විතරයි. මම තනියම ප්‍රසන්ටේෂන් එකක් කරලා මම තනියම ස්ට්‍රක්චර්ස් තුනක් හදලා අපේ ක්‍රිකට් වලට කොහොමද ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට කොහොමද පරිපාලනයට කොහොමද මම දැන් ක්‍රිකට් වලට කොහොම ක්‍රිකට් අපේ ක්‍රිකට් ඩිවිෂන් එකක් තියෙනවනේ. ඒ ක්‍රිකට් වැදගත්ම ඩිවිෂන් එක තියෙනවා. පරිපාලනයේ තියෙනවා අපේ ප්‍රයිවට් ලීග්ස් ඉන LPL වගේ. ඒ තුනට මම පිලර්ස් තුනකුත් හදලා තියෙනවා. මේ පුද්ගලිකව මට හිතෙන මේ තුනේ එන ඔක්කොටම ඉස්සෙල්ලම වෙන්න ඕනේ බී ඔනස්ට් විත් යෝර්සෙල්ෆ් මං කිව්වා වගේ. ඊට පස්සේ වගකීම් බාරනම් විනයගරුකව එන්න ඕනේ. මං හිතන්නේ මේකේ හැමදේම වගකීම බාර ගන්න ඕනේ හැමෝම. හැබැයි මම හිතන්නේ අපි ගෙදරක දරුවෙක් නොමග යනවා නම් ඒක කාගේද වැරද්ද? මට නම් හිතෙන්නේ වැඩිමහල් පුද්ගලයන්ට. ඒ මිනිස්සු එතන තානාන්තරවල ඉන්න කට්ටිය වගකීම අරගෙන මොව හරිමඟ ගෙනියන එක තමයි වගකීම වෙන්න ඕනේ. ගෙනියන්න නැත්තම් යන්න අකමැති නම් මම තව උදාහරණයක් කියන නව ශ්‍රීලන්තේ ජෙසී රයිඩ්. හරි කවුන්සලින් ඇරියා. මම එක්කෙනෙක් ගැන විතරයි කියන්නේ මට ඔළුවට ආපු. හරි කවුන්සලින් ඇරියා. ඔහුට වෝනින්ග්ස් දෙක තුනක් දුන්නා. ඊට පස්සේ කණ්ඩායමෙන් ඉවත් කරා. දැන් න්ියුසීලන්ත දන්නවද අන්තිම අවුරුදු පහේ හරි ෆයිනල්ස් තුනකට ඇවිල්ලා තියෙනවා. 2015 ආව, 2019 ආව, දැන් වෙස්ටර්න් ටෙස්ට් චැම්පියන්ෂිප් එක ඇවිල්ලා තියෙනවා. ජනගහණය මිලියන 5කට අඩුයි. හරි ක්‍රීඩකයන් 14යි ඉන්නේ. හැබැයි වගකීමෙන් වැඩ කරනවා. පාලක මණ්ඩලේ දුවන්නේ
ෆස්ට් ක්ලාස් ක්‍රිකටර්ගෙනේ හරි ඔව් වගකීම බාර අරන් කරා ඒ වගේම ක්‍රීඩකේ විනයගරුක විදියට වැඩ කරේ නැත්තම් ඌ අහිං කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ඔහුව ගෙනල්ලා ඔහුට කවුන්සලින් දෙන්න පුළුවන් නම් කවුන්සලින් රීහැබිලිටේට් කරන්න පුළුවන් නම් රීහැබිලිටේට් ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් හැබැයි ඒ වගේව කරන්න බෑ ඉන්න පුහුණුකරුවෝයි පාලක මණ්ඩලයේ ඉන්න සේවකයොත් අවංග නැත්තම් සඳුරා මේ ඔබට ඔව් ඒ වගේම තමයි රොෂාන් දැන් අපි ළඟදි දැක්කා මේ ක්‍රීඩකයන්ගේ අර පේමන්ට් ස්ට්‍රක්චර් එක වෙනස් කරලා තිබ්බා. දැන් මම දැක්කා 40% පේමන්ට් එක අඩු කරන කතාවක් ඊට පස්සේ පර්ෆෝමන්ස් රිලේටඩ් ඔබ ඒක ගැන කොහොමද හිතන්නේ? මම කියන්නේ මෙහෙමයි අපේ මම හිතන්නේ ක්‍රීඩකයන් අතරේ දෙපැත්තක් තියෙනවා ක්‍රීඩකයන්ට අපි ගෙවනවා වැඩිද? හරි? මම හිතන්නේ වැඩියක් තියෙනවා කියලා මොකද ඔවුන් රටට නැත්තම් බෝඩ් එකට සල්ලි ගේනවා නම් මං හිතන්නේ සල්ලි ක්‍රීඩකයන්ට තමයි යන්නත් උනේ. හරි මේ අනිත් කට්ටිය ඇවිල්ලා හොරගන් නැත්තම් ඒ සල්ලි නැති වෙලා සල්ලි ග්‍රවුන්ඩ් අනවශ්‍ය විදියට හදලා බාගෙට හදලා නතර කරලා ඒවට යනකොට නම් වඩා හොඳයි ක්‍රීඩකයෙක්ට ලැබෙන එක ගැන. හැබැයි ඒ ලැබෙන ගණනට ඒගොල්ලන් අකවුන්ටබල් වෙන්න ඕනේ වගකීම බාර ගන්න ඕනේ වගකීම බාර ගත්තේ නැත්නම් ඔෆිස් එකක වුණත් එක කාලයක් රීස්ට්‍රක්චර් කරද්දී ඒගොල්ලන් පර්ෆෝමන්ස් බේස් ගේනවා ඔව් කොට ඔවුන්ව ධෛර්යමත් කරන්න අපි යම් දෙයක් කරා ගියොත් විතරයි අපිට මේ මුදල ලැබෙන්නේ නැත්නම් මේ කොටස ලැබෙන්නේ මොකද උන්ට කොටසක් දීලා තියෙනවා ඒ සමහරක් පුද්ගලයන්ට හිතන්න පුළුවන් මේ හම් වෙන ගාන වැඩි කියලා හැබැයි මං හිතන්නේ එවැනි ගානක් ඔවුන් හරහා පාලක මණ්ඩලයට එනවනම් ඔවුන්ට ගියාට මං හිතන්නේ වැරද්දක් නෑ අපි කල්පනා කරන්න ඕනේ සඳුන ගා පුද්ගලයන්ට අමතක වෙන දෙයක් තමයි ක්‍රීඩකයෙක්ගේ ඕනෑම ක්‍රීඩාවක හරි තරුණයෙක්ගේ හොඳම කාලෙක තමයි ඔවුන් ක්‍රීඩාවේ නියැලෙන්නේ ඒ කියන්නේ අවුරුදු 18ත් 35ත් අතර සමහර කට්ටිය 40ට යනවා එතනින් එහාට ඒ ක්‍රීඩකෙක්ට කරන්න දෙයක් නැහැ. මිලියන වුණා දැන් ඔවුන් ආයෝජනය කරේ නැත්තම් ඔවුන්ට ලැබෙන දේ අවුරුදු කීපයක් යනකොට ඔවුන් පාරට යන්න පුළුවන්. වෙස්ට් ඉන්ඩීස් වල හිටපු ඒ වගේ කට්ටිය අපිට අහලා තියෙනවා සමහර කට්ටිය මම දැකලා තියෙනවා මම තරඟ තීරකයක හැටියට වැඩ කරන්න ගියාම ඔවුන් හරි අසරණ තත්ත්වයකට වැටලා තියෙනවා. මාත් එක්ක ක්‍රීඩා කරපු මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා මට කතා කරලා තියෙනවා. ඔබත් දන්න පුද්ගලයන් වෙන්න පුළුවන් ජීවිතේ කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම විතරක් ක්‍රීඩා කරපු කට්ටිය නෙවෙයි සඳුන අපිට අපි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න වාකු අවාසනාවන්ත ක්‍රීඩකයෙක් හිටියා කියලා මම වාදියා බලද්දි මම හිතනවා අර වෙලා හිටියේ වත් ශ්‍රී ලංකාව ක්‍රීඩාව ක්‍රීඩා කරන්න හිටපු පුද්ගලෙක් අපි එකිනෙක දෙන්නෙක් අපි ඔක්කොම එකට ගිය වෙලාවේ එකිනෙක දෙන්නෙක් ආවා ඒත් අපිට යන්න ඔය තව කට්ටිය හිටියේ නැත්නම් මේ ගමන යන්න බෑ. ඉතින් ඒ කට්ටියට යම් දෙයක් ලැබෙනවා කියන එක දැන් ඒ කියන්නේ අපිට දැන් කාලේ ලබා ගන්න දෙයක් තමයි ඔවුන් ඒක පරිහරණය කරන්න තියාගෙන ක්‍රිකට් ක්‍රීඩ. හැබැයි ඒකත් මං හිතන්නේ වගකීමක් මම දන්නවා නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, ඉන්දියාවේ සමාරකේ ක්‍රීඩකයන්ට ඒ අත්දැකීම් එවැනි ට්‍රේනින් දීලා තියෙනවා කොහොමද සමන්ගේ සල්ලි ආයෝජනය කරන්න ඉතින් මේකේ හුඟා දේවල් කරන්න තියෙන එකයි හයි පර්ෆෝමන්ස් සෙන්ටරයක් වගේ ඕන වෙන්නේ සමහරක් විට මම ගියා මුල් අවදී ඔස්ට්‍රේලියාවේ හයි පර්ෆෝමන්ස් සෙන්ටරයකට ඒ හයි පර්ෆෝමන්ස් සෙන්ටරේ ක්‍රිකට් විතරක් නෙවෙයි ෂේන් වෝනුත් ඇවිල්ලා තියෙන ඒ හයි පර්ෆෝමන්ස් සෙන්ටරේ දැන් එන්නේ මම මට මේ කල්පක විරාමයේදී විනාඩි 4ක මම ආටිකල් එකක් දැන් බල හිටියා ග්‍රෙග් චැපල් කියන එක ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න නම් ඒගොල්ලන් කරන්න ඕනේ මොනවද කියලා ලොකු අවුරුදු 200ක් කරපු එක ඒගොල්ලන් පොඩි වෙනස් බීමක් කරන්න ඕනේ කියලා ඉතින් කාලෙන් කාලෙට ඒගොල්ලන් කරන්න තීරණ ගන්නවා ඉතින් මං හිතන්නේ දැන් ওই සල්ලි ගැන කල්පනා කරා මං හිතුවා මං දැන් හිතන්නේ ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ ඔබලා දැන් ඔබට යම් දෙයක් ලබා ගන්න ඕන නම් ඔබ පර්ෆෝම් කරන්න පටන් ගන්න ඕනේ කියලා ඉතින් මං හිතන්නේ ඒක කරන එක හොඳයි මොකද උණුත් වගකීමක් බාර ගන්න ඕනේ සඳුරා මේ සමා වෙන්න තව පොඩි ප්‍රශ්නයක් සමා වෙන්න ඕනේ මේ දැන් ඔය සල්ලි ගැන ආපු නිසාම
මේ ශ්‍රී ලංකා දැන් පළොම්පල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ලෝකයේ අනෙක් ක්‍රීඩකයන් එක්ක සාපේක්ෂව ගනිද්දී ගෙවන්නේ බොහොම අඩු මුදලක් පළොම්පල තරඟ ක්‍රීඩා කරද්දී ඒ නිසාම බොහෝ ක්‍රීඩකයන් ලංකාව හැරදාලා ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට මේ වෙද්දිත් ගිහිල්ලා තිනවා තාමත් යමින් ඉන්නවා එතකොට දැන් මේ සල්ලි ප්‍රශ්නේ මේ නැෂනල් ස්කොඩ් එකේ ඉන්න නැත්තම් මේ සංචිතේ ඉන්න ක්‍රීඩකයන්ට ක්‍රීඩකයන් ගැන දිහා විතරක් බලන් නැතුව මේ පළොම්පල තරඟවලට සහභාගී වෙන සහ ඊළඟට ලංකාවට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ක්‍රීඩකයන්ට සාධාරණයක් වෙන විදිහට වැඩ කරන්න ඕනේ නේද මොකද නැත්තම් තව ටික දවසකින් මේ පළොම්පලට ගෙවන ගාණ වුණත් වැඩි කියලා තර්කයක් එන්න පුළුවන් අනිවාර්යෙන් කල්ප මම ඒකයි කිව්වේ ෆස්ට් ක්ලාස් ක්‍රිකටර්ස්ලා වුණත් අපි හිටියා කියලා කීප අපිට ඒතෙන්ට යන්න අපිට ගහන කාලේ මට මතක නෑ මම ක්ලබ් ක්‍රිකට් ගහලා මට කීයක්වත් හම්බුණාද කියන එක ගැන ඒ කාලේ වෙනස් දැන් කාලේ මේ ක්‍රීඩකයන්ට දෙන්න ඕනේ හැබැයි එතන එක වැරද්දක් වෙනවා කල්ප ඒ පිටරට යන්න සමහරක් කට්ටිය දැන් අපි ක්ලබ් 24ක් හරි 26කට හරි ගිහින් දිනවා මේගොල්ලන් ක්‍රිකට් ඒ ක්‍රීඩාවෙන් ඉන ක්‍රීඩකයන් ක්වොලිටි නැතුව ක්වොන්ටිටි කරලා තියෙනවා ඒ මොකද තමන්ගේ ඒ පාලක මණ්ඩලයේ තමන්ට ලැබෙන වෝට් එක තියාගන්න කීප දෙනෙක් ක්‍රීඩා කළ පිටරට යවන එක ඒක කරන්න බෑ අපිට ඒ වගේම ඔබ කිව්ව දැන් සංසන්දනය කරලා බලද්දී ඒ ගෙවීම් අනුව අපි චන්දික හතුරුසිංහ ගෙනාවා එයා කරපු හරි නොකරපු හරි ඒ ඒ ඒ ඒ ගිවිසුම මම දන්නේ නැහැ මම ඒක බලලා නැහැ හැබැයි මං හිතන්නේ ඔහුට ගෙවීමක් කරේ ඒ ලෝක මට්ටමේ ගෙවීම් ගෙවන ගෙවීම් අනුව හැබැයි ලාංකිකයෙක් නිසා මම දැක්ක හැමතැනම කියලා තියෙනවා මෙයාට මේ ගෙවන ගන්න සාධාරණද කියලා. ඒක මං හිතන්නේ සාධාරණ තර්කයක් කියලා බල ලාංකිකයෙක් හෝ විදේශිකයෙක් හෝ කියලා ඒ තීරණය ගන්න බෑ. ඒක හරිනේ අවාසනාවකට විදේශිකයෝ ඇවිල්ලා එවැනි පඩි අරන් ඔවුන් යනවා. මං හිතනවා අපි මෙතන සිස්ටම් එක හරියට දැම්මොත් අවංක පුහුණු කරුව ඉදිරිපත් කරත් අපිටත් ඉන්නවා දැන් අපේ ඒ පළපුරුදු ඇති හොඳ ක්‍රීඩකයෙක් කොටස. ඉතින් ඕක ඉදිරියට එන්න වාතාවරණය හදන එක මං හිතන්නේ වැදගත්. මොකද දැන් ඔයා බලන්න මම එක්කෙනෙක් 95 96 වෙනකොට අපිට ෆොරින් කෝච් කෙනෙක් ඕනේ කියලා ඉද. දැන් ඔක්කොම ඊට පස්සේ ඔක්කොම කණ්ඩායම් මං හිතන්නේ අපි තමයි මුලින්ම ෆොරින් කෝච් කෙනෙක් ගෙනා මට මතක විදියට හරි නැත්නම් පළවෙනි හැරි දෙවෙනි හැරි රට ඊට පස්සේ ඔක්කොම රටවල් වලට මං හිතන්නේ ඕස්ට්‍රේලියාව හැරෙන්න ෆොරින් කෝචස්ලා හිටියා දැන් හුඟක් රටවල් ආයි ගින් ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන්ගේම පරණ ක්‍රීඩකයන් භූමිකරු හැටියට පත් කළා දිනන ඉතින් ඒ තත්ත්වේ කාලෙන් කාලේ වෙනස් වෙනවා හැබැයි අවාසනාවකට අපේ කට්ටියට එතනට එන්න දෙන්නේ මට පේන විදියට හොඳ ක්‍රිකට් ගහපු අතලොස්සයි ගෙනල්ලා තියාගන්නේ උන්වත් උන්ට ඒ තානාන්තර වලට දෙන්නේ ඉතින් දැන් බලන්න ඕස්ට්‍රේලියාවේ ටීම් එක හරි බ්‍රැඩ් හෙඩින් ටීම් එකේ හරි රිකි පොන්ටින් ටීම් එකේ මට කිව්වා අද ඊයේ ඇවිල්ලා මේගොල්ලන් පැලඳුනාට පස්සේ ගිල් ක්‍රිස්ට් ඇවිල්ලා ඒගොල්ලන්ට සෙෂන් එකක් කරලා දීලා. හැබැයි ගිල් ක්‍රිස් ෆ්‍රී ඔෆ් චාර්ජ් කරේ නෑ. ගිල් ක්‍රිස් ඩොලර් 6000 කරි 7000 කරි ගෙව්වා. ඒ සෙෂන් එක කරලා ඉතින් වෘත්තිමය මට්ටමේගේ මානසික දැන් අපේ බලන්න අපි ඉන්න ක්‍රීඩකයන් රංගන හේර මොනවද කරන්නේ? මොනවද කරන්නේ? හරි. ඒ කාලෙත් ගත්තේ සනත්ලා අරදින ඔක්කොමලම එළියට යන්න වැඩ කරනවා මිසක් තියාගන්න වැඩක් කරන්නේ අපේ කට්ටිය කියනවා මේගොල්ලන්ට ගෙවන්න කියොත් ඇයි ඒගොල්ලන්ට එච්චර ගෙවන්නේ එතෙන්ට ඒ ආයතනයේට ගෙවන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මගේ පුද්ගලිකව මම කියන්නේ අපි එතන ස්ට්‍රක්චර් එකක් හදනවනම් මං හදලා තියෙනවා ස්ට්‍රක්චර්ස් තුන එකක් මම කරන්න කියලා හැදුවේ මේ ලංකාවේ ඉන්න හොඳ ආයතනයකට ගෙනින්න මේ ස්ට්‍රක්චර්ස් ටික දාන්න කියන මේ කෝච් කෙනෙක් ඉන්නවනම් මේ වගේ ගානක් ගෙවන්න ඕනේ. අරම කෝච් කෙනෙක් ඉන්නවනම් මේ වගේ ගාන. ඒක සුදුද මේ සුදු මම හිතන්නේ අසාධාරණම එම් කියන එක මේ විදේශික එක්ද අපේ ජාතිකයෙක්ද කියන එක මත නෙමෙයි තීරණය වෙන්නේ. රෝල් එක මතයි තීරණය වෙන්න ඕනේ. රොෂාන් ඔයාගේ උහෙකට උදාහරණයක් ගන්නව නම් මේ පහුගිය ටෙස්ට් සීරීස් එක බැලුවම ගාල්ලේ රංගන හේරට්ට වැඩිය හොඳින් කවුද ගාල්ලේ ස්පිදේ කෙනෙක් හිටියේ පන්දු යවපු
හැබැයි රංගන හෙරතුත් නෑ ඇත්ලිට් ඇට්ලිස් ස්පෙෂලිස්ට් ස්පිනර් කෝච් කියලා රංගන හෙරතුරි ගේන්න එපා මං අහන්නේ බැට්ස්මන්ලත් එහෙමයි ඇයි ෆොරින් කෝචස් ලීඩ් නෑ ඇයි ෆොරින් ස්පිනර්ස් බෝලර්ස් ලීඩ් නෑ ඔව් ගන්නන්නේ මේ ලංකාවේ ලෝකල් විකට් එකේ ඔව් ගාල්ල ගත්තොත් හොඳටම මං හිතන්නේ මම වැඩි අන්තිම ටිකේ ෆලෝ කරන්නේ නෑ අර මං කිව්වා වගේ මහලයි රංගනයි තමයි මං හිතන්නේ හොඳටම කරලා තියෙන ඔය වෙනුම් එක ඔව් මහල නම් බිසී කියමුකෝ රංගන හැම නෙමෙයි රංගන මොනවත් වගේ කිමන් නැතුනේ ඉන්නේ මම පිළිගන්නේ නෑ සඳුන් මං ඒක ඔයගොල්ලන්ගේ වගකීමක් තියෙනවා මෙතනටත් ඇවිල්ලා ඒක අපි ගෙන්න ගන්න දැනගන්න ඕනේ මේ වාතාවරණය හැදලා දෙන්න ඕනේ මම උදාහරණයක් කියන්නම් මම දැන් අවුරුදු 21ක් වෙනවා ශ්‍රී ලංකා ටීම් එකට මම කතා කරලා දෙන එකපාර ඒ කතා කර එකක් චන්දිගාතුල සිංහත් අසංකත් ඉන්න කාලේක දැන් අවුරුදු දෙකකට ඉඳි ඉස්සෙල්ලා මම එකපාරක් ගියා ගියාම අවුරුදු 19න් පාල කණ්ඩායමට කතා කරන්න එන්න කියලා මට එන්න කිව්වා රොයිඩස් මහින්ද හලංගොඩ චමින්ද වාස් මාත්‍රික හිටපු ක්‍රීඩකේ කොටසක් වුන් දන්නවා මම පාලක මණ්ඩලයට අඩියවත් තියන්නේ නැහැ කියන එක. ඉතින් බෙලෙන් තැනක ලෑස්ති කරලා එන්න කියලා කිව්වා. ඒක මම ස්ට්‍රක්චර් කරලා ගිහින් පැය කමාර කරලා ගියාම දවස් දෙකකට පස්සේ ඇවිල්ලා ඔවුන්ට කතා කරලා හවල කවුද යාට එන්න කිව්වේ කියලා. ඇයි යාට එන්න කිව්වේ කියලා. ඉතින් එහෙම දෙයක් හිතනවා නම් එහෙම වාතාවරණයක් හැදෙනවා නම් කොහොමද අපේ කට්ටියකින් ගන්නෙ කියන්නේ. ඉතින් මං කියන්නේ මම අපි මේ සුළු දේවල් ගැන කතා කරන ලොකු දේවල් නෙවෙයි. ඉතින් මේව ඔක්කොම එන්ඩෝනේ සිස්ටම් එකට කියන එකයි කියන්නේ. අපි සමහරක් වෙලාවට මම 2015 වර්ල්ඩ් කප් එක ඔෆිෂියේට් කරන්න ගියා තරඟ තීරකයේ කැටින්. හරි. රග ෆලෝ කරන කට්ටියද මොකද මම රග ෆලෝ කරනවා ජෝනි නීල්ස් වොලබීස් ඔස්ට්‍රේලියා රග්බි ටීම් එක කැප්ටන් කරපු ඒ කැප්ටන්ව ගැනලා අපිට කතා කරෙව්වා මැච් ඔෆිෂියල්ස්ල කතා කරලා වෙන්නේ මොකක්ද නැන්ද ඒගොල්ලෝ ඒගොල්ලන් කණ්ඩායමක් හැටියට මැච් ඔෆිෂියල්ස්ලව ප්‍රෙෂර් කරන්නේ කොහොමද කියන ඉතින් උඹත් දේවල් ගන්න දේවල් තියෙනවා ඉතින් මේක මට පේන විදිහට අපි කවුරුත් මේ කවුරුත් අපි ඉන්නව කොටසක් ඒ ඉන්න කොටසට වුණත් මං හිතන්නේ එවැනි වගකීමක් දීලා නැහැ රොෂාන් දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ට්‍රක්චර් ගැන කතා කරනවා නම් ආපහු රොෂාන් මම හැමදාම දැක්ක ගැප් එකක් තමයි මේ අන්ඩර් 19 ගහලා එළියට ආවම මේ ක්ලබ් ලෙවල් එකට එනකොට තියෙන ගැප් එක මොකද දැන් ඕගොල්ලෝ ගහන කාලේද අපි ගහන කාලේද ඕගොල්ලෝ ඔයා අරවින්ද අර්ජුන ගොඩක් කට්ටියව අන්ඩර් 19 එකකින්ම පික් කරා කෙලිම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඕගොල්ලෝ ඒ ලෙවල් එකේ හිටියා හැබැයි එහෙම එහෙම පික් වෙච්ච නැත්තම් අර ලොකු මට ලොකු ගැප් එකක් දකිනවා දැන් දැන් මේ ළඟදී මේ තියෙන ස්ට්‍රක්චර් එකේ ෆෝමැට් එකේ මම දැක්කේ නැහැ කවුරුත් එහෙම එනවා මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අන්ඩර් 19 ගහනකොට ස්කෝල් ලෙවල් එකේ ගහන්නේ එතකොට ටිකක් හොඳ මානසික මට්ටමේ හොඳ ඩිසිප්ලින් නැතුව එන්නේ නමුත් ක්ලබ් ලෙවල් එකට ගියාට පස්සේ අවුරුදු දෙකක් ඉදිරියට හිටියට පස්සේ බොණ්ඩ එහෙම ගන්නවා ඕන්න තියවට පුරුදු වෙනවා පොඩ්ඩක් අර ස්ට්‍රික් රූල්ස් නැති වෙනවා ඊට පස්සේ අර ක්‍රීඩකයාගේ තියෙන පොඩ්ඩක් ඩිසිප්ලින් තියෙන ඌමනාව අඩු වෙනවා. ඉතින් ඒක මන් දකින ඊට පස්සේ මේ 27 28 වෙනකොට ගන්නකොට ඒක ලංව අර අන්ඩර් 19 ගහලා තිබ්බ ලෙවල් එකේ ඒගොල්ලෝ නැති බවක් මට පේනවා. ඔයා මොකද ඔය එකඟ දෙකට. ඒක මට පේන විදිය තමයි අපේ ක්ලබ් තිබ්බ ගාන ක්ලබ් 24කට 26කට ගිහින් තියෙන. එතකොට ස්කෝලෙත් අපි ගහන කාලේ අපි මං හිතන්නේ කොමිටුවක් පත් කරලා ඒ කොමිටුවට ඒ ශ්‍රී ලංකා ස්කූල්ස් ක්‍රිකට් ඇසෝසියේෂන් එකත් ශ්‍රී ලංකා ක්‍රිකට් උත් ඒකට මම මහල රංජිත් ෆර්නැන්ඩෝ අඬතෙන්නකෝ අපි මේ ළඟදී එක්කාසු වෙලා කමිටුවක් හැටියට එකතු වෙලා අපේ අදහස් අපි ප්‍රකාශය කරා වාසනාවකට ශ්‍රී ලංකා ස්කූල්ස් ක්‍රිකට් එකෙන් ඔවුන් ඒ වෙනස් වීම කරන්න කැමැත්තක් දැක්වුවා අපි හිතනවා මේ කොවිඩ් තත්ත්වෙන් අයින් වුණොත් එහෙම මොකද අර ඉස්සර අපි ගැව්වේ මම මේ ඉස්කෝලේ මට්ටමින් කතා කරලා මේ අනිත් පැත්තට එන්න කියලා මේ ක්ලබ් වලට අපි ගැව්වේ මැචස් 12යි 13යි බිග් මැච් එකක් එක්ක සමහර සීසන් වල ගහලා තියෙන මැචස් 20 21 අපි දැන් ඒක මේව කරන්න මට මතක නෑ නම්බර්ස් අපි කිව්වා ටෝර්නමන්ට් මැච් 8යිද කොහෙද 8ක් හරි 7ක් හරි ට්‍රැඩිෂනල් මැච් 8ක් 7ක් හරි 8ක් හරි කරන්න කියලා ඉතින් ඒ වගේ ගණන් වලට සීමා කරා නැත්තම් අර ගාන වැඩි වුණා ඒ වගේම තමයි ක්ලබ්ස් 20 ගානකට ගිහින් තියෙනවා 20 ගානක් වැඩි එතකොට අපි ගහන කාලේ අපිට කෙලින්ම ඩිවිෂන් 1 ටීම් එකකට යන්න බෑ ක්ලබ් එකෙන්
එතකොට අපිට ඒකේ තියෙන ඒ ක්ලබ් එකේ තියෙන ඩිවිෂන් 1 2 3 මම මේ අවුරුද්දේ කලගුණ සැලකීමක් හැටියට සඳහන මම බ්ලූම් ෆීල්ඩ් එකට උදව් කරන්න ඉදිරිපත් කරන බන්දුල වර්ණපුර අපේ සභාපති හරි එතෙන්ට ගියාම මට තේරෙනවා ඩිවිෂන් 2 එකක් නැහැ ඒ කියන්නේ ඩොනවන් එන්ට්‍රි එකක් නැහැ එතකොට tier A දිය B කියලා තියෙන අවාසනාවකට බ්ලූම් ෆීල්ඩ් ගිහින් තියෙනවා tier B එකට හරිද මම මේ ඒ ක්‍රීඩකයන්ට මම ක්‍රීඩකයන්ව විවේචනය කරනනේ මට මාත් එක්ක ওই කොමිටි වලට ආව කුමාර ධර්මසේන රුචිර පල්ලි ගුරු ඒගොල්ලන් අහන ඇයි මේ මේ වගේ ක්‍රීඩකයන් මෙතනට ගෙනල්ලා තියෙන්නේ කියලා මොකද tier B එකට එන්නේ ඔක්කොම අර තරඟ පහක් හයක් ගහලා පිටරට යන ඉන්න ක්‍රීඩකයන් උන් ක්‍රීඩා උන්ගේ ක්‍රීඩා දිවිය අර අවසන් අදිරට ඇවිල්ලා ඉන්න ක්‍රීඩකයෝ තමයි එතනට එන්නේ tier B ගහනවා කියන්නේ first class status එක තියෙනවා හැබැයි කොච්චර හොඳට ගැහුවත් selection ඒ ඒවට අහුවෙන්නේ නැහැ අහුවෙන්නේ නැහැ ඉතින් මේ system එක වැරදි මං හිතන්නේ මේ ඔක්කොම වෙලා තියෙන්නේ අපේ තියෙන චන්ද්‍රකම චන්ද්‍රක්‍රමේ ව්‍යවස්ථාව අනුව ගෝච 147 ඉන්දියාවේ තියෙන 46ද 47ද ඉන්දියාවත් බස්සන් හදනවා 30කට එතකොට ඕස්ට්‍රේලියාව සවුත් ඇෆ්‍රිකාව නවසීලන්තය මම ඉංග්‍රීසි ගැන දන්නේ නැහැ ඒගොල්ලන් මම හිතන්නේ වෝට්ස් 10කට විතර අඩු ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ ඔක්කොම ඩයලොග් වෙලා තියෙන්නේ මම හිතන අර ක්වොලිටි වලට වඩා ක්වොන්ටිටි වෙලා තියෙන කල්පැව්ව ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඔය ක්‍රීඩකයන්ගේ ගෙවීම් ගැන මම කියනවා මම ඒ ටීම් එක කෝච් කරද්දි මට මතක නෑ වර්ෂය 2001 2 3 වෙන්න ඇති මම තමයි පළමුවෙන්ම කිව්වේ මේ ඒ ටීම් කණ්ඩායම ඉන්න ක්‍රීඩකයන්ට ගෙවීමක් කරන්න ඕන කියලා. මගේ ඒවලේ අදහස තිබ්බේ ඒ ඒ ටීම් කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ඉන්න ක්‍රීඩකයන් මට එතකොට හිටියා 20ක්. 20න් ඒක එතකොට හිටියා චාමර සිල්වා හිටියා රංගන හේරත් හිටියා ටීඑම් ඩිවිෂන් හිටියා. හැබැයි මේ තුන් දෙනා විතරයි ක්‍රීඩා කරන්න මේ මේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න ඉදිරි නියෝජනය කරන්න ඉදිරියට ගියේ. අනිත් කට්ටිය එහෙම්ම ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන්න ගියේ ඔවුන් ඔවුන්ගේ ඒ සමය කාලය වැය කරපු දෙයට මම හිතුව අපි බලා ගන්න ඕනේ කියලා වුන. ඉතින් ඒ වගකීම තියෙන හැබැයි ඒ වගේම ඔවුන්ට අපි කියලා දෙනවා ඔවුන්ටත් වගකීමක් තියෙන. ඉතින් ක්ලබ් වලට ගියාම ඒගොල්ලන් ක්ලබ් කමිට්මන්ට්ස්, ක්ලබ් ලොයල්ටි මේ ඔක්කොම මේක ඕවර්නයිට් මට පේන විදිහට ඕවර්නයිට් කරන්න බැරි වෙන එකක්. හැබැයි ඉතින් කොහින් හරි පටන් ගන්න ඕනේ පටන් ගත්තේ නැත්නම් මේක වෙන්නේ නැහැ කියන එක තමයි අදහස තිබ්බේ. මම බැලුවෙත් අර මම කිව්වා වගේ සඳහන් ඇවිල්ලා බලනවා. හරි නැත්නම් අපි ක්ලබ් එකට ගියොත් අපි නාලන්දේට ගියොත් අපි ඒ දේ කරන්න බලනවා. අපිට සාමූහිකව ජාතික මට්ටමේ කරන්න පුළුවන් වෙයිද නැව නාලන්දගේ නැහුවොත් බලන්න අපේ තිබ්බ තත්ත්වය අනුව අපි කීප දෙන්නේ ඇවිල්ලා අපි ඒ සිස්ටම් එක තමයි ස්පෝට්. රොෂාන් අපි අවසාන විරාමයට යාමට තිබෙනවා. මා ඉලා සිටින තවදුරටත් ඔබ ඔහොම රැඳී සිටින්න අපිට විනාඩි 3-4කට මේ අවසාන විරාමය ලබා ගැනීමට සූදානම් වන්නේ ඔබ මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වෙරස්ථාන සමගින්. ඔබ දන්නවා අද අපි කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රෝෂාන් මහනාම සමගයි. ඉතින් මේ විරාමයට ගිහිල්ලා එන්න කොහොමත් යන්න එපා. ඔහොම ඉන්න බොහෝ දේවල් කතා කරන්න ඉතුරුලා තිබෙනවා. අන්තිම පෑ භාගේ බොහෝ ඔබ නොදන්නා දේ ඔහු ඔබට කියලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. රැඳී සිටින්න. मैं निकला वो टैक्सी लेके और रास्ते पर एक मोड़ आया मैं उठे टैक्सी तोड़ आया मैं घर आया और बुढ़ी ने सानू बहुत रुलाया फिर मिस्टर कंपनसेटर नवी टैक्सी लेकर आया फिर मैं अगर आप मुस्कुराना चाहते हो तो मिस्टर कॉम्पनसेटर को अपना टैक्सी क्लेम दो और अभी मिस्टर कॉम्पनसेटर जो क्लेम के बादशाह हैं अप फ्रंट रेफरल देते हैं. हाँ आपने ठीक सुना, अप फ्रंट अपना 2000 पाउंड्स ले लो. कॉल करो 0114-3863-386. Terms and conditions apply. The new variant of COVID-19 is spreading fast. Around 1 in 3 people with COVID-19 don't have any symptoms but can still pass it on, putting people at risk of serious disease and renewing pressure on our NHS. Vaccines give clear hope for the future, but the rising infection rate requires action now. Once more, we must all stay home. If it's essential to go out, remember, wash your hands, cover your face, and make space. Stay home. Protect the NHS. Save lives.
কোভিড-19 এর এই নতুন রূপান্তরটা তাড়াতাড়ি ছড়িয়ে পড়ছে। যাদের কোভিড-19 হয় তাদের প্রতি তিনজনের মধ্যে একজনের মতো লোকের কোনো উপসর্গ থাকে না, কিন্তু তবুও তারা সংক্রামিত হতে পারে, যা লোকজনকে গুরুতর অসুখ হওয়ার ঝুঁকির মধ্যে ফেলে এবং আমাদের এনএইচএস এর উপর চাপ আবারও বাড়িয়ে দেয়। ভ্যাকসিনগুলি ভবিষ্যতের জন্য স্পষ্ট আশা দেয়, কিন্তু সংক্রমণের হার বেড়ে চলার কারণেই এখনই ব্যবস্থা নেওয়া দরকার। আবারও আমাদের সকলকে অবশ্যই বাড়িতে থাকতে হবে। যদি বাড়ির বাইরে বেরোনো অত্যাবশ্যক হয় তাহলে মনে রাখবেন হাত ধোবেন, মুখ ঢেকে রাখবেন এবং দূরত্ব বজায় রাখবেন। বাড়িতে থাকবেন, এনএইচএস কে রক্ষা করবেন, প্রাণ বাঁচাবেন। Lux Laser and Beauty Clinic, now open, 244-248 London Road, Sheffield, S24LW. We specialise in weight loss treatments, laser hair removal, beauty services, nails, hairdressing, spa sessions and much more. 50% introductory offer for laser treatments only. Visit us on www.luxlaserandbeautyclinic.co.uk or call us 0114-255-9888. Could you look an intensive care nurse in the eyes and tell them you're staying at home? If you really need to go out, do you wash your hands the moment you get back? If you have to let someone in, like an emergency plumber, do you always open your windows to let in fresh air? Anyone can catch COVID-19. Anyone can pass it on. If we all stick to the rules, we can help stop the spread. Stay home. Protect the NHS. Save lives. At Kuchenhaus, we deliver German quality at affordable prices. It's what we pride ourselves on. Have you been quoted by Wren, Wix, B&Q or any other kitchen outlet? At Kuchenhaus Sheffield, we're confident that we won't be beaten on quality or price. With our range of bespoke German-engineered kitchens direct from our factory in Germany, which is why we believe we'll beat any like-for-like quote. Visit the showroom on Attercliffe Road, click on kuchenhaus.co.uk or call 0114-256-0888. Could you look your family in the eyes and tell them you're going out to exercise, not just meeting friends? That you only ever leave home when you really need to? Do you always keep a safe distance and wash your hands the moment you get back? Around one in three people who have COVID-19 have no symptoms and are spreading it without knowing. Sticking to the rules stops the spread. Stay home. Protect the NHS. Save lives. විරාමයෙන් අන යලිත සජීව සම්බන්ධවන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපි වැඩසටහන සමගින්. ඉතින් අපි මේ අවසාන භාගයට තමයි අපි මේ අද වැඩසටහනේ ප්‍රවිෂ්ඨය ලබා ගන්නේ. තවත් විනාඩි 26ක් විතර කාලයක් තිබෙන අපිට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට බොහෝ දේ කතා කරන්නට තියෙනවා. බොහෝ ප්‍රශ්නත් අපිට යොමු වෙ තිබෙනවා. හැබැයි අපි හැකි පමණින් සංක්ෂිප්තව ඒ සියලු දේ අන්තර්ගත වෙන හැටියට රොෂාන්ට ප්‍රශ්න යොමු කළ බබ ඔබ දන්නවා අපි අහගෙන ඉන්න අය. ඉතින් රොෂාන් ඔබට මා හොඳින් ඇහෙනවා කියලා විශ්වාස කරනවා. සඳුනා මේ අපි නවත්තපු තැමින්ම තව පොඩ්ඩක් මම කැමති ඉස්සරහට යන්න සඳුනා ඔබගෙන් අවසර අරගෙන. දැන් මේ වෙද්දි අපි දකිනවා මාධ්‍ය හරහා මේ නිලවර්ණයට විවිධ පාර්ශ්ව සහ වර්තමානයේ ඉන්න පාර්ශ්වවත් සූදානම් වෙනවා. එතකොට දැනටම රෝෂාන් කීප වතාවක්ම මේ ගැන කතා කරා. කණ්ඩායම් ප්‍රමාණය 24ක් නැත්නම් 26ක් පළොම් පෙළ ක්‍රීඩා කරනවා කියන එක. එතකොට දැන් මේ කණ්ඩායම යලිත් මේ නිලවර්ණයෙන් පස්සේ අලුතෙන් පත්වෙන නිලධාරී මණ්ඩලය ඔබලා මේ යෝජනා කරන මේ කප්පාදු කිරීමට ඉඩ දෙයිද? මොකද එහෙම වුණොත් ඔවුන්ට තව අවුරුදු දෙකකින් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ආයේ එන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ මේ තියෙන ඡන්ද බලය මේ මුදල් යොදාගෙන ක්‍රිකට් ක්‍රීඩා නැත්නම් ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ තියෙන හැකියාව ඔබලා මේ යෝජනා කරන මේ සාධාරණ ක්‍රමවේදය තුල අහිමි වෙනවා. මේක මම හිතන්නේ මේක තමයි ඔබලා ඉදිරියේ තිබෙන ප්‍රධානතම බාධකය මේ පළොම් පෙළ තරඟ නැත්නම් ස්ට්‍රක්චර් එක හදන්න. කොහොමද මේ අභියෝගය ජයගන්නේ රොෂාන්? කල්ප ඒ අභියෝගය ජයගන්න නම් ක්‍රීඩා අමාත්‍යතුමා ඔහු දීපු අන්ටිටික නැත්තම් ඔහු වගකීමෙන් කිව්වා ඒ වගකීම මම බාර ගන්නවා කියලා. මොකද ඒක ක්‍රීඩා ඇමතිතුමාගේ හරහා තමයි වෙන්න පුළුවන්
එකම ක්‍රමයේ දැන් තියෙන විදියට මොකද මේක වෙනස් වෙන්න නම් මේ ක්‍රමය එක්කෝ ඒ තමන්ගේ ඉන්න සමාජිකයෝ එකඟ වෙන්න ඕනේ සමාජිකයෝ එකඟ වු නැත්නම් ඇක්ට් ඔෆ් පාර්ලිමන්ට් එකකින් තමයි මේක කරන්න වෙන්නේ මම දන්නවා දේශපාලන ක්‍රීඩාවට ගේන්න ඕමනාවක් නැහැ කියලා හැබැයි මේ තියෙන ක්‍රමය අනුව කරන්න වෙන්නේ ඒ ඒ හරහා පමණයි ඉතින් ඒක වගකීම අපේ අතේ නෙමෙයි අපි 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 ක්‍රීඩා මාත්‍යතුමාටත් කිව්වා ඒකයි මම කිව්වේ සමහර දේවල් දින අපිට කරන්න පුළුවන් දේවල් කරන්න බැරි වුණොත් කල්ප මම නම් මෙතන රැඳී සිටින්නේ නැහැ මිනිසු මට චෝදනා කරයි කරන්න බෑ එදින මේකලන් දාලා යනවා කියලා කරන්න බැරි නම් මොනවා කරන්නද තමන්ගේ අත් බැඳලා තියෙනවනේ තමන්ට පුළුවන්කමක් තියලා කරන්නේ නැත්නම් මං හිතන්නේ චෝදනා කරන එක සාධාරණයි හැබැයි තමන්ට යම් දෙයක් කරන්න බැරි කොට චෝදනා කරන එක වැරදි මොකද ඒක අපේ අතේ නෙමෙයි ඒක මං හිතන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන් දැනන් ඉඳලා තියෙනවා මේක වෙනස් විය යුතුයි කියලා ඉතින් අපිට දැන් සඳහන් කරේ විශේෂයෙන්ම මම මගේ සාකච්ඡාවේදී මට සඳහන් කරේ දැන් ක්‍රීඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව විතරක් නෙවෙයි අපේ ක්‍රීඩා පනතෙත් වෙනස් වීම කරනවා කියන්නේ හැබැයි මේක කරන්ඩ මං හිතන්නේ මාස ගණනාවකින් කරන්න පුළුවන් වෙයි කියලා උන් කියන විදිහට ඒක කරන්න අවුරුද්දක් දෙකක් යයි කියලා ඉතින් මං හිතන්නේ මේ ගිය තත්ත්වේ වෙනස් කරන්න වෙනකන් තමයි අපේ මේ කමිටුව පත් කරේ මොවුන් කරයිද කියලා බලන්න. මොකද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වැඩිය අතුරු පාලක පාලක කමිටු වලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් මං හිතනවා වගකීමකින් ගිහින් ක්‍රීඩා ඇමතිතුමා කිව්වා අපි අවුරුද්දක් දෙකක් ඇතුළත මෙවැනි වෙනස් වීම කරනවා. අපිට මේ කමිටුව දාලා මේක දුවන්ඩ ඉඩ දෙන්න කියලා මං හිතනවා ඔවුන් ඒක ගැන කල්පනා කරලා බලයි කියලා. ඉතින් අපිට දැන් ඊළඟ මාස 6 බලන්න පුළුවන් මොන තීරණ ගන්න වෙයිද කියලා. මොකද මං අර කිව්වේ මම මේ ඉස්සෙල්ලා ක්‍රීඩා ඇමති ඇමතිලා 3 දෙනෙක් හම්බුනා. ඒ නාම භාගයක් කරන්නම් කිව්වා ඉතුරු කොටස කරන්න බෑ. මොකද මට හිතනවා මේකේ 150ක් 60ක් අපිට කරන්න පුළුවන් ඉතුරු 150 40 ක්‍රීඩා ඇමති තමයි කරන්න දෙන්නේ. දැන් තියෙන තත්ත්වය අපි කණ්ඩායමක් හැටියට යන්න වෙනෝ යම් දෙයක් කරන්න නම් අපි එක මට්ටමේ හිතන කණ්ඩායමක් හැටියට ගිහින් මේ වෙනස්කම කරන්න වෙනවා. මොකද දැන් මං හිතන්නේ හැමෝටම මේ ක්‍රිකට් පාලකේ මාලක මණ්ඩලයේ ඡන්දෙටත් එන කට්ටියට තේරෙන්න නැති විදියක් නැහැ නේ. ඉතින් මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ට තේරෙයි යොන් එන්නේ එහෙමනම් අවංකවම ක්‍රිකට් ක්‍රීඩාවට යම් දෙයක් කරන්නද නැත්නම් අවංකවම ඔවුන්ට යම් දෙයක් කරගන්නද කියලා. එක්ක මූලමය වෙන්න පුළුවන් නැත්නම් ඔවුන්ගේ තානාන්තරයක් ගෙනින්න එතනට ඔවුන්ගේ කට්ටිය දාලා දුවන්න. ඉතින් අපිට අපේ පුළුවන් මට්ටමින් අපි කරා. මොකද අපිට වගකීමෙන් කරන්න පුළුවන් දෙයක් තිබේ ක්‍රීඩක හැටියටනේ. අපි ඒක කරානේ. ඉතින් අතනට යන්න මේ තියෙන අනුව ක්‍රමේ වහගෙන ඉන්නේ පරිපාලකයා. ඔබ කියන හැටියට ක්‍රීඩා අමාත්‍යවරයාට මෙහි සෑහෙන වගකීමක් තිබෙනවා. මේ ඔබ ඇතුළු කණ්ඩායම මේ එකඟ වෙච්ච දේවල් යථාර්ථයක් බවට පත් කරන්න ඔහුගේ අවංකභාවය සහ ඔහු ඔබලට දුන් වචනවල වගකීම ඔහු ඉෂ්ට කරන්න ඕන කියන එක තමයි ඔබගේ වචනවලින් අපිට තේරෙන්නේ. දැන් මේ අවසාන සඳහන් කරන්න ඕනේ කිව්වා වගේ මගේ වීරයා මගේ පියා නැති වෙනකොට මම තීරණයක් කරා මම කොමිටුකටවත් යන්නේ නැහැ කියලා. ඒ මොකද කොමිටුවේ වැඩ වෙන්නේ නැත්තම් මම ඒක ඒකෙන් ඉල්ලා අස් වෙනවා. ඉතින් මම ඇමතිතුමාත් එක්ක මම පුද්ගලික සාකච්ඡාවක් ඉල්ලලා තිබ්බා. ඒ සාකච්ඡාව දැන් සතියකට විතර ඉස්සෙල්ලා අපි තිබ්බා. ඒ සාකච්ඡාවෙන් පස්සේ මම ලියමනක් ඇරියා. ඒ ලියමනේ මට වමනා වුණේ මට කියන්න ඕන දේ සඳහන් කරලා තියන්න. මොකද මට යන්න උමනා වුණොත් එමේ ලියවන පාවිච්චි කරලා මට එළියට යන්නත් පුළුවන්. ඒත් මං මගේ වගකීම පැහැර හැරීමක් වෙන්නේ නැහැ. මම සඳහන් කරලා තියෙනවා මොනවද වෙන්න ඕනේ කියලා. මට ඒ පුද්ගලිකව මොකද අපිට කණ්ඩායමක් හැටියට මම අනිත් පුද්ගලයන් හැටියට වෙනුවෙන් කතා කරන්න බෑනේ. අපි කණ්ඩායමක් හැටියට එක්කාසු වෙනකම් මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට මං හැම අවස්ථාවෙම කණ්ඩායම මුල් කරගෙන තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් මෙතනට ගියත් කණ්ඩායම මුල් කරගෙන වැඩ කරනවා. හැබැයි එතනට යන්න ඉස්සෙල්ලා මම මගේ මාව බලා ගන්න ඕනේ නිසා මම ලිඛිතව සඳහන් කරා.
Sandura? Oh, Roshan, then ඔබ මේ දැන් තින ක්‍රිකට් ක්‍රීඩාවේ තින ප්‍රශ්න ගැන ඔබ ඕපන්ලි කතා කරලා විස්තර ඇතුව අපිට දඩ ගන්න අවශ්‍යයි දැන් ICC match referee coming අයින් වුණ හේතු මොකද කියලා දැන් ටික කලක් වෙනවා ඒ දවස්වල වෙන මොනවත් අපි දන්නේ නැති හේතු මොනවත් තිබ්බද මොකද්ද ඒකේ තියෙන කතාව මේ කොමිටියෙන් මට ICC එකට අපිට ගිහින් යම් දෙයක් කරන්න කිව්වොත් එයා මාව එලවලා තියන්නේ එහෙම නෙවෙයි මම බය නැතුව කියනවා සඳුන අපිට අපි හැදිච්ච වාතාවරණය අනුව ප්‍රතිපත්තිමේ තීරණ ගන්න මම බය වුන්නේ නැහැ කොයි මා අවස්ථාවකවත් හරි මම හිතුවා ඒ තරඟ තීරකයන් අපේ හිටපු කණ්ඩායමේ අපි කියන්නේ එලීට් පැනල් රෙෆරීස් කියලා කියන්නේ ඒ ඒකේ වෙනස් වීම් කීපයක් වුණා ඒ වෙනස් වීම් වලට මට එකඟ වෙන්න බැරි වුණා මොකද මම ඒ වෙනකොට අවුරුදු 10ක් වැඩ කරලා තිබ්බේ ක්‍රිකට් තරඟ තීරකයෙක් හැටියට ඉතින් මට ඒ අවුරුදු 10ම අපි දැන් අර කල්පහුව ඉස්සෙල්ලා KPIs ඔක්කොම තිබ්බද කියලා අපේ රිවිව්ස් ඇසෙස්මන්ට්ස් ඔක්කොම කරලා තියෙන්නේ රෙෆරීස්ලා හැටියට මට ඒගොල්ලන් මගේ ඊමේල්ස් දෙකක් මම ලියපු විදියට ඒගොල්ලන් තේරුණා කියලා මම එතර හොඳ මානසික තත්ත්වේ නෙවෙයි වෙන්නේ මොකද අපි ඔක්කොගෙම සයිල්ස් ඉන්නේ ඒක පාටට ඒක තේරුණා ඔෆිස් එකේ මම ඒගොල්ලන් ඩුබායි වලට දවසකට ගෙන්න ගත්තා ගෙන්නගෙන ඇවි ඇයි මේ මොකද ඔයා කලබල වෙලා ඉන්නේ ඔයා කනගාටුවෙන් ඉන්නේ කියලා මං කිව්වා මෙහෙමයි මං අවුරුදු 10ක් වැඩ කරලා තියෙනවා මං 10 වැඩ කරාම මෙන්න මගේ රිවිව්ස් මෙන්න මගේ ඇසෙස්මන්ට්ස් හරි මං මගේ ටාගට් එකක් ඇතුළු වැඩ කරන්නේ මං වැඩ කරන හැම දෙයකින්ම බලන්නේ හොඳම පුද්ගලයා වෙන්න මං කිව්වා මෙතන අවාසනාවකට අපි ලංකාවෙන් විතරයි දෙන්නෙක් ඉන්නේ මම ටිපිකල් ශ්‍රී ලංකන් කෙනෙක් වෙන්නේ නැහැ උඩ ඉන්න මිනිස්සු පල්ලහැටදල එයාගේ උඩට යන්න හැබැයි මට ඕනේ රංජන් මඩුගල්ලේ ළඟ ගිහින් පාක් කරලා ඉන්න මොකද මං හිතුව රංජන අයියා නිසා තමයි ඒගොල්ලන් ලංකාවෙන් විතරක් දෙන්නෙක් ගන්න තීරණය කරේ වෙන එකම රටකට අද වෙනකන් දෙන්නෙක් ඉඳලා නැහැ ඔය හත් දෙනාගේ අපින් විතරයි දෙන්නෙක් ඉතියේ දෙන්න මං හිතන්නේ ඉන්නේ නැත්තේ රංජන අයිය කරලා තියෙන දේ අනුව එයා කරලා එයා සෙට් කරලා තියෙන ස්ටෑන්ඩඩ් අනුව ඉතින් මට ওই ජොබ් එක බාරගන්න කිව්වමත් මං දෙකක් හිතාගත්තා පුද්ගලෙම එකක් I can't let down Ranjan Madugalle. හරිද? මට එයා මට තිබ්බ විශ්වාසෙත් මට කඩකරන්න එක මං හිතුවා කඩකරන්න ඉඩ තියන්න හොඳ නැහැ කියලා. අනිත් එක මම ලව ලාංකිකයෙක්ගේ දොර ඇරලා තියන්න ඕනේ කියන විදිහට. මට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක නැති වුණා මොකද රංජන් අයියට ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බ එයා ශ්‍රී ලාංකිකයෙක් වැඩ කරා. අපි ඉස්කෝලෙන් අයින් වෙච්ච දවසේ ඉඳන් ක්‍රීඩාවෙන්ම තමයි නියැලී හිටියේ. මොකද ඇඩ්මිනිස්ට්‍රේෂන් ජොබ් එකකට ඇද්දි ICC එකේ මාව ඒගොල්ලන් ඇසෙස් කරේ මගේ රිපෝට් රයිටින් මං කෝඩ් එක කන්ඩක්ට් ඉෂුස් කොහොමද හැන්ඩල් කරේ කොහොමද CEOs ලත් එක ඩීල් කරේ ප්‍රී ටුවර්නමන්ට් පෝස්ට් ටුවර්නමන්ට් ඒ ඔක්කොම ඉතින් ඒවයින් තමයි ඇසෙස් කරේ ඉතින් මට ඒක අලුත් දෙයක් වුණා මම කැපවීම වැඩ කරා ඒකයි කිව්වේ මගේ පියා මගේ මෙන්ටෝ මොකද තාත්තා ට්‍රේනර් බයි ප්‍රොෆෙෂන් ඉතින් මම බැලුවා ගෙදර මං ළඟ කවුරු හරි ඉද්දි මම ඉගෙන ගන්න උත්සාහයක් දරන්න ඕනේ කියලා ඉතින් මම එහෙන කැපවීමක වැඩ කළා අවුරුදු 10ක් වැඩ කරාම මේගොල්ලන් එතකොට ඒ කාලේ තිබ්බේ රංජන අයියා එයා ලීග් ඔෆ් ඉසෝන් එයා වෙන මිදී අපි 6 දෙනා. ඒ 6 දෙනාගේ දෙවනියට එක්කෙනෙක් හිටියා මම ජොයින් 3rd හිටියේ. අපේ රෑන්කින්ග්ස් උත් තියෙනවා. මට ඒ රෑන්කින්ග්ස් එච්චර අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මොකද මම සෙකන්ඩ් යංගස්. තව මට වඩා බාල තව එක්කෙනා හිටියේ. ඉතින් හැබැයි මට ඕන උනේ අර මම කිව්වා වගේ රංජන අයියාවත් ලෙට් ඩවුන් කරන්නේ නැතුව මම හරි දේ කරගෙන යන්න ඕන එක තමයි හැම තිස්සෙම චැලෙන්ජ් එකක් අරගෙන ගියා ඊට පස්සේ මේගොල්ලන් මම දැන් අර බිත්‍රියේ ආපු කාලේද මොකක් හරි කියලා ඉවරලා අලුතෙන්ම ආපු එක්කෙනා ඔගෙනාව දෙවනි දැනට මම කිව්වා ඒක මට ඒකට එකඟ වෙන්න බැහැ කියලා ඒගොල්ලන් මට කතා කරා එතකොට කිව්වා that's not how it works in the corporate world හරි ඒගොල්ලන් කො මෙහෙම නෙවෙයි වෙන්නේ කියලා මම කිව්වා ඔව් ඔයක වාගේට පේන විදියනේ මමත් දන්නවා ව්‍යාපාරයක කොහොමද සාමාන්‍යයෙන් දේවල් වෙන්නේ කියලා ඉවල මම කිව්වා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම එකඟ වෙන්නේ නැති එයා මගේ සමසමව ගෙනාවා ඒත් මාව පහු කරගෙන යන්න මම හිතුවා
මට හිතෙන විදිහට මගේ ඉතින් අතින් වැරද්දක් වෙන්න ඕන නැත්නම් මගේ අතින් අතපසු වීමක් මොකක් හරි වෙන්න ඕන නැත්නම් ඒක වෙන්න විදියක් නැහැ. ඒතර කෝ නැහැ. එයා තමයි හොඳම ඇඩිෂන් එක අපිට බංකුව අනිවාර්යෙන්. එයා 100ට 200ක් හොඳයි. ඒක කවුරුත් නැහැ කියන්නේ නැහැ. එයා මාව පහු කරගෙන යන්න මම වැරද්දක් කරන්න ඕනේ ඉතින් මට එකඟ වෙන්න බෑ. වටේ මදිකමක් එහෙම බල්ලවනවා. මේ මදික අනිවාර්යෙන් මදිකමක් වෙනවා. නැහොම ක්‍රීඩා කරලා තිබ්බේ හොඳ මට්ටමේ අපි හොඳට සමීපව වැඩ කරා අපි ප්‍රශ්නයක් ඇති කරේ නෑ මම කො මේ වගේ දේවල් කරාම ඔයගොල්ලෝ ප්‍රශ්නත් ඇති කරනවා මට අද වගේ මතකයි අඩි 6යි 7ක් 6යි 8ක් උස තියෙන මිඩල් සෙක්ස් ක්‍රීඩා කරපු එක්කෙනෙක් තමයි අපේ ක්‍රිකට් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එකේ හිටිය සවුත් අප්‍රිකන් කෙනෙක් යා මගේ උරයිසෙන් අල්ලලා කිව්වා why are you bothered you are in the top 4 best referees in the world you are getting paid more than a top CEO of your country මම කිව්වා මම මේ රැකියාව තීරණය කරේ මට මේ ලැබෙන මුදල මත නෙවෙයි කිව්වා මම කො ක්‍රිකට් වල තියෙන ආදරයට කියලා කිව්වා මම කො මගේ වැඩ කොටස අගේ කරන්නේ නැත්තම් මම කිව්වා කොච්චර ගෙව්වත් මට වැඩක් නැහැ මොකද මම කල්පනා කරලා බැලුවා මම අවුරුදු 206ක් 207ක් ගෙදරින් පිට මගේ ෆැමිලි කින් පිට ඉන්න එක මම හිතන්නේ මට වටින්නේ නැහැ මොකද මම එහෙමනම් මගේ ෆැමිලි එකත් එක්ක ඉඳලා මම මගේ ළමයින් හැදෙනවවත් දැක්කේ නැහැ ඒක මට ඊට වඩා හොඳ ඕගොල්ලෝ මගේ වෙයි මගේ වෙන සේවාව අගය කරන්න ඕනේ ඒක තමයි මට මේකේ වටින්නේ කියලා මම අමතක කරන්න එපා අපි ක්‍රීඩා කරන කාලේ තරග පාවාදීම් වලටත් නම් ජීපයක් එළියට ආවා මට ලොකුම ගෞරවේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේට වැඩ කරන එක දැන් මම කිව්වා you all have recognized my honesty and integrity මගේ අවංකභාවය විනවිදභාවය ඒගොල්ලන් ඒක ඇක්සෙප්ට් කරා කියන එකනේ මම පෙන්නේ මම ICC එක ගත්තේ කි මම කො මට තිබ්බ ලොකුම දේ ඒකයි මම කො සල්ලි නෙමෙයි මෙතන අවශ්‍ය කිලි ඉතින් මගේ ඒ කේස් එක තහවුරු කරන්න මාත් එක්ක හිටපු අනිත් ඒගොල්ලන්ගේ මම උදාහරණ දෙක තුනක් කිව්වා මම කො 2007 World Cup ෆයිනල් එක මම කරාන හරිද මොකද අපි ශ්‍රී ලංකා ඒකේ ගැහුවා කට්ටියට මතක නැහ අපි කළුවරේ ක්‍රීඩා කරා ඒක වගකීමක් ගන්න ඕනේ රෙෆරි හරිද මම එතකොට වා මම හිතනනම් එහෙම මාව මේ ජොබ් එකේ එතරම් තියාගෙන ඉන්නේ නෑනේ. වා මාව ගෙදර අරින්ද. ඒ තේ පුද්ගලයා එහෙමම හිටියා. මම එතරම් කිව්වා 2011 World Cup එකේ toss එක දෙපාරක් දැම්මා. මං කිව්වා මේ පුද්ගලයාගේ වැරද්දක් නෙමෙයි. මේ පුද්ගලයා හරි හොඳයි. අපි ඔක්කොටම වැරදි වෙනවා. ඒක සාධාරණයි. මේ පුද්ගලයාත් එතකොට එතරම් හිටියා. එහෙනම් මේ මට්ටමෙන්ම ඕගොල්ලන් ඉවැලියුේෂන් කරගෙන යන්න ඕන. එතන එක පාටම ගිනව ඇවිල්ලා තව එක්කෙනෙක් හොඳට කරා කියලා උඩට කරන දාන. ඒතර හොඳට කර නැති අවස්ථාවල් මම කිව්වා ඒ අවස්ථාව දෙකේ මම එහෙමම කිව්වා. ඒ අවස්ථාව දෙකේම මම හිටියා නම් ඔයා මාව ගෙදර අරින්නේ නැති නේද? ඉතින් මට ඒ ඒ ඒ ඒ මගේ අනිත් තරඟ තීරකයන් ගැන කතා කරාම මට හිතුණා මට ආයි වැඩ කරන්න බැහැ. මොකද මට එබලේ ඕනේ වුණේ මගේ කේස් එක. නැත්තම් මම වැඩි අනිත් ඒගොල්ලන් ගැන කතා කරන්න ගියේ නැහැ. මගේ වැඩක් කරගෙන හිටියා. මොකද අපේ ලංකාවෙන් ඉදන් අනිත් තව එකක් තියෙන රෑන්කින්ග්ස් වල වැදගත්කම වර්ල්ඩ් කප් එකක වගේ අන්තිම මැචස් තුන හතරට ඒගොල්ලන් දෙන්නේ අර টপ 3 කට්ටියට විතරයි. ඉතින් මම ඒකත් ඒගොල්ලන්ට කිව්වා. ඉතින් මට කවදාකවත් හම්බ වෙන්නේ මං කෝ ඒක කමක් නෑ මට තේරෙනවා අපේ ලංකාවෙන් දෙන්නේ ඉන්න නිසා මොකද රංජනය සීනියර්. මං කෝ එහෙමනම් ඔයගලගේ වගකීම මට ඒක කියන්න. මම දන්නවනම් මට ඒක ලැබෙන්නේ නෑ කියලා. මොකද රංජනය ඉස් ඔල්රෙඩි දැන් මට කමක් නෑ මං ගරු කරන පුද්ගලෙක් මට එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක ඔයගලයි සඳහන් කරන්න ඕනේ. ඉතින් මම ඊට පස්සේ සඳුන මට වග කීමකින් කියන්න පුළුවන් කවුරුත් ඒ ජොබ් එකක් දාලා යන්නේ නැහැ. ඒකේ තියෙන ගෞරවයටත් ඒකෙන් හම් වෙන පඩියට මම මේ තීරණයක් ගත්ත සල්ලි මුල් කරගෙන ගන්න තීරණයක් නෙවෙයි. මම හැමතිස්සෙම හිතන්නේ එමය අපි හරි දේ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකයි මම අයින් වුණේ. අපි මම අයින් වෙනකොට මම දොර වහලා නෙවෙයි ආවේ මම දොර අරගෙන ආයි මොකද මම දන්නවා කවදාද දවසේ මට ආයි මොකද මට තේරුණා මම ක්‍රිකට් පාලක මණ්ඩලයට මට යන්න ක්‍රමයකට යන්නේ නැති වෙයි කියලා අපි ඡන්ද ක්‍රමයකින් අපි යන්නේ නැහැ නේ කවදාකවත් ඉතින් අනිත් එක CEO කෙනෙක් වගේවත් වෙන්න යන්නේ නැහැ අපිට වගකීමකින් වැඩ කරන්න බැරි නේද එතන පමේක් වගේ ඉඳලා වැඩක් නැහැ අපි වැඩ කරන්න ICC කේ දොර හැමතිස්සෙම අරගෙන ඉදියාට මම ඊට ප්‍රථම කිව්වාගේ මම මේ ප්‍රයිවට් ලීග් එකට වැඩි හරියක් දැන් කරන්නේ ඒ අර දැන් නූතන ක්‍රමයේ ගැන මම දැනගෙන මම අප් ටු ඩේ මොකද මම ওই ටෝර්නමන්ට්ස් කරන නිසා හරි රොෂාන් වෙලාවත් සීග්‍රෙන් යන හින්දා බොහොම විශේෂ දෙයක් කතා කරන්න ඕනේ රොෂාන් දැන් ඔබ මුලින් කිව්වා වගේ අපිත් සීග්‍රෙන් වයසට යනවා ඒ ඔක්කොමත් එක්ක
ඔබ මම දන්නවා ඔබගේ තියෙන හොඳම ගතිගුණ තමයි මනුෂ්‍යත්වයේ අගය කරන පුද්ගලයෙක් හැටියට මේ ඔබ ගොඩක් චැරිටි වැඩ කරනවා ඉතින් මම දන්නවා මම අපි මමත් පෞද්ගලිකව හවුල්ලා තිනවා මමත් කතා කරලා තිනවා ඔබ මේ මේ දේ ගැන ගොඩක්ම පෞගිය මාසවල මේ ගැන ඔබට මොනවා යම් කිසි දෙයක් කියන්න පුළුවන්ද යම් කිසි කෙනෙක් මේ මේක බලන් ඉන්නවා නම් මේ ගැන විස්තර දැනගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මොනවද ඔබට ඒ ගැන මොනවත් කියන්න පුළුවන්ද උදව් කරන විදියක් විශේෂයෙන් සඳහන් මම සඳහන් කරන්න ඕනේ සමාජ මාධ්‍ය ජාලාවේ හිටපුනම් අපි දානවා ඒකට සමාන කට්ටිය විවේචනය කරනවා මම සමාජ සේවයේ නියැලෙන්න හිතුවේ එකක් තමයි කුඩා කාලේ සිටම මගේ මාම පාප කෙනෙක් ඉන්න තාත්තගේ බාලම සහෝදරයා ඔහු ඔහුගේ මුළු ජීවිතේම අප කරලා තියෙන සමාජ සේවයේ වෙන්නේ අපි මගේ තාත්තත් මේ පාලම් හදලා පන්සල් හදලා ඒ වගේ වැඩ කරා පොඩි කාලේ ඉඳන්ම एक देखा दिन ये मंगिता दी क्रिकेट बलट यम देखरंग बेरनीसा क्रिकेट पल मंग अंगुनाम मट बगती मुखद मम बला मगे ए मम हितुशे अभी एंटरटेनर्स मगे अभी नलु निलियो वगे मुखद प्रेक्षक नेता प्रेक्षक प्रतिचार नेता अभी अपे कर्ण दे इदिरीट गिनी बेह इति मम हितुआ මට එකම ක්‍රමේ යම් දෙයක් කරන්න පුළුවන් ක්‍රමේ තමයි සමාජ සේව වැඩවල නියැලී සිටින්න කියලා. ඉතින් මම ඉන්නවා චැරිටිස් 8ක ඒකේ 8න් එකක් තමයි හේමාස් අවුට්‍රිච් මම මේ අවස්ථාවේදී මම හිතන ස්තුතිවන්ත වෙන්න ඕනේ හේමාස් ආයතනයටත් මා හිතමිත්‍ර සිරෝමි මාසකෝරාලේටත් මට මේ මග පෙන්වීම ගැන අන් හේමාස් අවුට්‍රිච් ෆවුන්ඩේෂන් එකේ ඉන්නවා අපි ඒක පෙරපාසල් පද්ධතියක ඉන්න පෙරපාසල් රට පුරාම ඒ ෆවුන්ඩේෂන් එක හරහා 57ක් 58ක් හදලා තියෙනවා ආබාධිත දරුවන්ගේ සෙන්ටර් එකක් හදලා තියෙනවා රාගම විද්‍යාපීඨය ආයිටි සෙන්ටර් ඔෆ් එක්සලන්ස් ෆෝ කිඩ්ස් විත් ඩිසබිලිටි මං SOS ළමා ගම්මාන එකේ ඉන්නවා ආර්යපදන මේ කියන්නේ ආබාධිත සොල්දාදුවන් නැත්තම් විදෙන් නැති සොල්දාදුවන් මේ පවුල්වල උන්නතිය සඳහා अब एक मित्र मित्र अपे बोधानंद हांग प्रिवेंशन ऑफ एडिक्शन धरवाण्वोट श्रीलंका स्ट्रोक असोसिएशन श्रीलंका किडनी पेशेंट सोसाइटी बम्बे लंगदी पटंगत्ता ऑन वेन्सडे पिंक अपे मगे अम्मगे नहितला मगे भार्यावगे नहितला नेशनल कैंपेन ඉතින් කවුරු හරි ඉන්නවනම් සඳුන හොඳම ක්‍රමේ තමයි වාගේ හරහාරි කල්පගේ හරහාරි මම කරන්නේ මගේ ඒ නමත් රැකගන්න ඒ ෆවුන්ඩේෂන්ස් වලටම ලින්ක් කරනවා ෆවුන්ඩේෂන් එක හරහා යම් දෙයක් කරන්න පුළුවන් සමහර කට්ටියට වැරදි දේ දෙයක් පේන්න පුළුවන් මේ සමාජ මාධ්‍ය ජාලාවේ සමහර කට්ටියට පොඩ්ඩක් දාන එක ඒක මම සඳහන් කරන්න ඕනේ ඒක දාන්නේ මොකද මට හුඟක් සපෝට් ලැබෙනවා මට එකම ක්‍රමේ දැන් සඳුන ගන්න අපේ ආදිනාලන්දිය ලන්ඩන් වලින් මට ලොකු ප්‍රමාණයක් දුන්නයි මම වැඩේ කරලා මට පෙන්වන්න පුළුවන් එකම ක්‍රමේ තමයි සමාජ මාධ්‍ය ජාලාවේ දැම්මොත් නැත්නම් මමවත් දන්නේ නැහැ අනිත් කට්ටිය වාණන් දැනගනි මගේ වැදීමට අනිත් කට්ටිය දන්නේ නැහැ මම කරේ කියන එක ඉතින් ඒ ක්‍රම හරහා විතරයි මම කරන හැමදේම මම තනියමත් නෙවෙයි ඒ කියන්නේ මගේම මුදලෙන් නෙවෙයි හැමෝම සහභාගී කරගෙන තමයි කරන්නේ හැබැයි මේක මේ මේක ලෝකෙට පෙන්වන්නවත් මොකටවත් නෙමෙයි මගේ යුතුයකමක් හැටියට මම හිතන්නේ ලාංකිකයේ හැටියට අපේ වගකීමක් තියෙනවා අපෙන් සහනයක් බලාපොරොත්තු වෙලා ඉන්න කට්ටියට සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ලබා දෙන්න රොෂාන් සඳුර අපිට අද දවසේ ලැබී තිබෙන කාල වේලාව මෙපමණයි ඉතින් අකමැත්තෙන් හරි බොහෝ දේවල් කතා කරන්න තියෙනවා බොහෝ දෙනෙක් ප්‍රශ්න අපිට යොමු කරා අපි හැකිතාක් දුරට මේ ප්‍රශ්න සම්මිශ්‍රණයකින් යුතුව රොෂාන් වෙත යොමු කරා ඉතින් තවත් අපිට විනාඩි දෙක තුනක කාලයක් තමයි තිබෙන්නේ අද වැඩසටහන නිමා කරන්නට
මා කැමති මේ වැඩසටහන ගැන ඔබට යමක් කියන්න තියෙනවා ඉතාමත්ම කෙටියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අසන්නන්ට අපිව සජීව නරඹපු අයට සහ මේ එංගලන්තේ ඉඳන් නැත්තම් මේ ඩයස්පෝරා එකට ඔබට යමක් කියන්න තියෙනවද කල්ප කෙටින් කියන්නේ කි මං හිතන්නේ මගේ උත්තරම දිගද දන්නේ නැහැ උනාට මං හිතුවා මං කතා කරනවා නම් ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා මං නෑ නෑ මට සවන් දීපු එක ගැන ඒ වගේම සඳුනටත් කල්පටත් මට මේ අවස්ථාව ලබා දීම ගැන මං හැමෝදෙනාගෙන් මේ ඉල්ලීමක් කරනවා අපේ හොඳ කාලවල වෙන්න පුළුවන් නරක කාලවල වෙන්න පුළුවන් මං හිතන්නේ අපේ වගකීම ඉෂ්ට කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවක ඉෂ්ට කරන්න ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ වේවා නැත්නම් තවත් පුද්ගලයෙක්ට උදව්වක් හරි කරලා අපිට හැමෝම හිතනවා උදව්වක් කරන්න පුළුවන් එකම ක්‍රමේ සල්ලි වලින් කියලා මම හිතන්නේ මම ඒක එකද වෙන්නේ නැහැ ශ්‍රමය ඥානයේ නෙට්වර්කින් ඕනේ ක්‍රමයකින් අපිට අපේ ලාංකිකයන්ට උදව්වක් කරන්න පුළුවන් මම දන්නවා අපේ ඩයස්පෝරාව හොයින හැමෝම ලංකාව අමතක කරන්නේ අමතක කරන්නත් එපා තමන්ට බේස් එක තමන්ගේ ජීවිතේ ඉදිරියට යන්න මඟ පෙන්වු ඒ රට ඒ කරන හැමදේම ඒ ආකාරයෙන්ම කරන්න කියලා මං ඒ ඉල්ලීම කරනවා ඉසුතිවන්ත වෙනවා අපිට සපෝට් කරා නම් ක්‍රීඩකෙක් හැටියට ඒකේ කලගුණ සැලකීමක් හැටියට තමයි මම මේ ඉදිරිපත් වෙලා මං කරන්නෙම නෑ මේ මෙවැනි ප්‍රෝග්‍රෑම්ස් මේ පා කරන්නේ අවුරුදු ගානකට පස්සේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඉදිරිපත් උනේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම්ස් කරනවා এডুকেෂනල් හරි මොටිවේෂනල් හරි මොනවා හරි නැත්තම් ක්‍රිකට් සම්බන්ධ වැඩි කතා කරන්නේ නැහැ ඉතින් මං ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි බොහොමත්ම ස්තුතිය රොෂාන් ඒත් එක්කම අපි කියන්න ඕනේ අද අපි මේ සුවිශේෂී වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ අපි මා වැඩසටහන ආරම්භයේදීත් මා එක දෙයක් කිව්වා මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ යෙදුණු මහත්මයෙක් එක්ක තමයි අපි අද අපේ වැඩසටහන ඉදිරිපත් කරේ ඔබ මා විශ්වාස කරනවා මේ වැඩසටහන තුලදී අපි බොහොමයක් දෙනෙක්ගේ හිතවල තිබ්බ ප්‍රශ්න වලට ඔහු උත්තර දෙන්න ඇති කියලා සමහරක් දෙනෙක් නොදන්නා පැතිකඩවල් ඔහු ඔහුගේ කතාබහ ඇතුලේ ඉතාමත්ම හොඳින් විස්තර කරමින් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා යලිත් මා සඳුරාත් වෙනුවෙන් සහ අපගේ සීලුම කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කණ්ඩායම් වෙනුවෙන් රොෂාන් මහනාමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සහ අපි ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් සඳහා අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉතින් අදට අපිට නියමිතව තිබෙන්නේ තවත් විනාඩියක් පමණයි ඔබත් එක්ක රැඳී සිටින්න. ඉතින් යලිත් ලබන සතියේත් අපි බලාපොරොත්තු වෙන සුපුරුදු වේලාවට 10:01 සිට 3 දක්වා ඔබත් සමග රැඳී සිටින්න ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින්. ඉතින් අදත් සුපුරුදු විදිහට වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මා කල්ප පල්ලිගුරුගේ මගේ සහෘදයා සඳුනා සඳුන් කපුගේ කියන ක්‍රිකට් ටෝක් විශේෂාංගයේ සුවිශේෂී පැතිකඩක් තමයි අද අපි රොෂාන් එක්ක සඳුර තමයි මේකට මූලික වෙලා මේ අඩිතාලම දාලා මේ සීලුම සම්බන්ධිකරන්නේ කටයුතු සිදු කරේ. ඉතින් තවත් අපූර්වතම වැඩසටහනක් සමගින් ලබන සතිය අපි හමු වෙමු. අලුත් විශේෂාංගයක් අපි ගෙන එනවා ලබන සතියේ. ඉතින් බලන් ඉන්න අපි පූර්ව ප්‍රචාර කටයුතු දිලි ඔබට දැනු දෙන්න. එහෙමනම් ඔබ සීලු දිනාටම ජයග්‍රහී සතිය ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ හම්බ වෙමු. Today, tomorrow, every day. Sheffield's Link FM.